පරිණාමය හා ජෛව විදත්තය කියන ඒකකයේ යටතේ අපි මේ හඳුනගන්නේ එතකොට ශාක රාජධානිය පිළිබඳව ශාක රාජධානිය යටතේ එතකොට අපි මුලින්ම මේ වර්ග කිරීම කරනකොට ඔබලන්ට මතක ඇති අපි හඳුනගත්තා ඒ වර්ග කිරීම යටතේ මේ සංකීර්ණ සනාල පටක පද්ධතියක් තියනවද නැද්ද කියන එක මත කොහොමද මුලින්ම මේ ශාක කාණ්ඩගත වීම සිද්ධ වෙන්නේ ශාක වර්ගීකරණය කිරීම සිද්ධ වෙන්නේ කියලා එතනදී අපි හඳුනගත්ත විනාල ශාක කියලා එක කොටසක් සහ සනාල ශාක කියලා තව කොටසක් පිළිබඳව එතනින් ඔන්න මුලින්ම අපි දැන් මේ කතා කරගෙන යන්නේ විනාල ශාක පිළිබඳව විනාල ශාක පිළිබඳවත් ආරම්භක හැඳින්වීම අපි මීට ඉස්සෙල්ලා හඳුනගත්තා එතකොට මේ විනාල ශාක අපි කිව්වා පොදුවේ හඳුන්වනවා කියලා බ්‍රයෝෆයිට්ස් වශයෙන් හඳුන්වනවා එතකොට ඒකට අයිති වෙන වංශ තුනක් අපි හඳුනගත්තා එතනදී හෙපටොෆයිටා වංශය විශේෂයෙන් මේ මාකැන්ටියා වගේ අක්මා ශාක දකින්නට ලැබෙන වංශය ඊළඟට අපි හඳුනගත්ත බ්‍රයෝෆයිටා වංශය එතනදී අපි කිව්වා උදාහරණ විදිහට මේ පෝගනාටම් වගේ මේ බ්‍රයෝෆයිටා වංශය මේවම අපි හැඳින්නුවා මේ පාසි ශාක වශයෙන්ුත් ඊළඟට ඊළඟ වංශය විදිහට ඇන්තොසෙරෝෆයිටා කියන වංශය හඳුනගත්තා ඒකට උදාහරණ විදිහට මේ ඇන්තොසෙරෝස් වගේ විශේෂ අපි හඳුනගත්තා ඒකෙදි අපි කිව්වා මේවා අංශාක වශයෙන්ුත් හඳුන්වනවා කියලා ওই විදිහට මුලින්ම මේ විනාල ශාක යටතේ පවතින ඒ මොනවද ඒ වංශ ටික මේ දේවල් අපි ඔන්න මුලින්ම හඳුනා ගැනීම සිද්ධ කරා ඒ වගේම දැන් මෙතනින් මේ වංශ තුනෙන් අපිට මේ අපේ විෂය නිර්දේශයට අදාළව අපි කතා කරන්නේ මෙන්න මේ බ්‍රයෝෆයිටා වංශය පිළිබඳව තමයි ප්‍රධාන වශයෙන් හඳුනගන්නේ එතකොට ඒකේ උදාහරණයක් විදිහට පෝගනාටම් වල ජීවන චක්‍රය අපි අද හඳුනගන්නවා එතකොට ඒ කියන ජීවන චක්‍රයට යන්නේ ඉස්සෙල්ලා ඉඳන් නැවතත් අපි චුට්ටක් මතක් කරගත්තොත් මේ බ්‍රයෝෆයිටා වංශයේ මූලික ලක්ෂණ ටිකක් අපි මුලින්ම එහෙනම් කතා කළා. පාසි වශයෙන් හඳුන්වන මේකට උදාහරණ විදිහට පෝගනාට විශේෂ අපිට හඳුනා ගන්න පුළුවන් කියලා කිව්වා. එතනදී අපි මේ මුලින්ම නැවතත් මේ ලක්ෂණ ටික මතක් කර ගැනීම ඉතා වැදගත් වෙනවා අද දවසේදී අපි මේ කතා කරන්නට යන පෝගනාටම් වල ජීවන චක්‍රය පිළිබඳව හඳුනගන්න ඉස්සෙල්ලා බලන්න මෙතනදී මේ බ්‍රයෝෆයිටා වංශය සහ ප්‍රධාන වශයෙන්ම මේ බ්‍රයෝෆයිට්ස් වශයෙන් හැඳුන්වුව ඒ විනාල ශාක පිළිබඳව ගත්තත් ඒ ශාක සියල්ලම අපිට හම්බ වුණේ ප්‍රධාන වශයෙන්ම මේ භෞමික පරිසරයට ආපු ශාක විශේෂ උනාට මේවා අපිට දකින්නට ලැබුණේ තෙත් භෞමික පරිසරවල එතකොට එහෙනම් සාමාන්‍යයෙන් ඔය දියසීලාව පවතින ඒ වගේ කණ්ඩිවල වගේ අපිට හඳුනගන්නට පුළුවන් මේ බ්‍රයෝෆයිටා එහෙම නැත්නම් මේ පෝගනාටම් උදාහරණ විදිහට සැලකුවොත් මේ දේවල් එතකොට අපි අර කියපු ඒ මාකැන්ටියා ඒ වගේ දේවලුත් අපිට ප්‍රධාන වශයෙන් හම් වෙන්නේ මේ දියසීලාව පවතින සාමාන්‍යයෙන් මිදුල් ප්‍රදේශවල වගේ දකින්න පුළුවන් ශාකයක් ඔය විදිහට අපිට ප්‍රධාන වශයෙන් ඔන්නේ එහෙනම් මෙයාගේ පරිසරය විදිහට මතක තියාගන්න මෙයාව අපිට හම්බ වෙන්නේ තෙත් භෞමික පරිසරවල. ඒ වගේම මේ ශාකවල අපි කතා කරනකොට මේ බ්‍රයෝෆයිටාවන් පිළිබඳව ඒගොල්ලන්ගේ තියෙන විශේෂත්වයක් තමයි මෙයාගේ මේ ජන්මාණු ශාකය. දැන් අපි දන්නවා මේ ශාක පිළිබඳව කතා කරනකොට අපි කිව්වා මේගොල්ලන්ට මේ විෂම රූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනයක් දැක්වීමක් සිද්ධ කරනවා මේගොල්ලන්ගේ ජීවන චක්‍රය පිළිබඳව සලකනකොට කියලා. ඒකට හේතුව තමයි මේ අපි රූපීයව සැලකුවත් රූපාකාරයෙන් වෙනස් වෙච්ච ජන්මාණු ශාක පරම්පරාවකුයි ඒකෙන් බිහිවෙන බීජාණු ශාක පරම්පරාවකුයි කියලා පරම්පරා දෙකක් මේක විශේෂත්වය තමයි රූපීයව වෙනස් රූපියව වෙනස් මේ වගේ පරම්පරා දෙකක් මාරුවෙන් මාරුවට පිටමින් තමයි මේගොල්ලන්ගේ ජීවන චක්‍රයේ සම්පූර්ණ වීම සිද්ධ වෙන්නේ මේ ශාක රාජධානිය පිළිබඳව අපි කතා කරනකොට මෙතනදී එහෙනම් අපිට ප්‍රධානම හඳුනගන්න පුළුවන් මෙයාගේ ප්‍රමුඛ ශාකය මෙයා කියන්නේ දැන් මේ
ब्रायोफाइटावन्गे ब्रायोफाइटावंशे गत्तोत् जन्मानुशाकय तमयि प्रमुख शाकय विधियट क्रिया करन्ने ओन्न एक सुविशेषी अवस्थावक् अपि मे जीवन चक्र पिलिबंदव कथा करगेन याने अपिट तियेन जीवन चक्र अतरिन् ओन्न जन्मानुशाकय प्रमुखव पवतिन जीवन चक्रयक् हम्ब वेन अवस्थाव तमयि अपि मे कथा करन पलवेनि अवस्थाव एतकोट जन्मानुसैदीम कियन्ने जीवन चक्रये ए परंपराव गत्तोत् एक एक गुण परंपरावक तमय मे जन्मानु शाक परंपराव के हे परंपराव तमय मे जीवन चक्रे प्रमुख विधियट क्रिया करानी इतकोट ओबोलो मे मुलिंग हंधुनगत्तु मेतन दकीनट लेबेन मे पहलिन दकीनट लेबेन शाकय तमय ओय जन्मानु शाकय वशेन एहेनं हंधुन्वन्नी मेतन दिमे जन्मानुशाकय दिहा बलन कोटम अपिट पेनवा कोलपाटाई ए कियन्नी मेयाट प्रभा संश्लेषणीय सिद्ध करन्नट पुलुवां प्रभा संश्लेषणीय सिद्ध करन मे स्वाधीन शाकयक् मेयाट अवश्य करन आहार यानी पदवा गैनीम सिद्ध करनवा ए वगे मेयाट हेकियाव तियनवा जलय सह खनिज पासेन लबा गन्नट ए विधियट एहेनम स्वाधीनव वर्धनीय वेन शाकयक् तमयि मे जन्मानुशाकय වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන් වෙන අවස්ථාව ඊළඟට ජන්මානු ශාකය දිහා බැලුවොත් එහෙම අපිට මේ ජන්මානු ශාකයේ දැන් අපි සංකීර්ණ ශාකවල දකිනවා වගේ අපි සාමාන්‍යයෙන් එතකොට කියනවා කඳ පත්‍ර මුල් වලට විභේදනය වෙලා තියෙනවා කියලා මේ සංකීර්ණ ශාක. හැබැයි අපිට මේ ශාකවල එහෙම හඳුනගන්නට බැහැ. මෙතනදී විශේෂත්වය තමයි අපි මේ පත්‍ර සහ අපි මියාගේ කඳ පිළිබඳව කතා කරනකොට එතනදී අපි මේ පත්‍ර සහ කඳ දක්වනකොට විශේෂයෙන්ම ඒ කියන්නේ ඒක විශේෂණය කළා තමයි දැක්වීම සිද්ධ කරන්නේ. අපි කෙලින්ම පත්‍ර වශයෙන් දක්වන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි යාගේ පත්‍ර දැක්වීම සිද්ධ කරන්නේ. ඒකට හේතුව තමයි අපි මේ පත්‍ර කියලා මෙතන දකින කොටස සංකීර්ණ ශාකවල දකින්නට ලැබෙනවා වගේ මෙතනින් එහාට අපි මේ අපි හරියටම පත්‍රයි කියලා හඳුන්වන්නට පුළුවන් ව්‍යුහයට සමාන තා ඒ කියන්නේ ප්‍රධානම ඒකටම සමාන වෙන්නේ නැති නිසා තමයි අපි මේ විදිහට මේ විශේෂණය කරලා ඒක දක්වන්නේ පත්‍ර සහ කඳ කියන දෙකම ඒ විදිහට තමයි අනිවාර්යෙන් ඔබ දැක්විය යුත්තේ. ඔබ ඒක මේ විදිහට නොදැක්වුවොත් එහෙම ඔබ නිවැරදි ලකුණු ලැබෙන්නේ නැහැ. මොකද අපි සාමාන්‍ය විදිහට හඳුන්වන පත්‍ර වශයෙන් මෙයාගේ පත්‍ර හඳුනා ගැනීම सिद्ध කරන්න බෑ. එහෙනම් සත්‍ය පත්‍ර අර අපි සත්‍ය පත්‍ර කියලා හඳුන්වන පත්‍ර හෝ සත්‍ය කඳක් කියලා හඳුන්වන කඳක් හෝ මෙයාගේ දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම මුල් දකින්නට ලැබෙන්නේත් නැහැ. ඒ වෙනුවට මූලාභ තමයි තියෙන්නේ. මේ මූලාභ කියන්නේ පසේ මතු පිටින්ම විතරක් ජලය ලබා ගන්නට සකස් වෙච්ච එකයි. මෙයා දියසීරාව පවතින ස්ථානවල ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් වියලි සාමාන්‍යයෙන් වියලි ප්‍රදේශයක දැන් අපි මේ වගේ පැලයක් ගලවල වියලි මතු පිටක විනාඩි 5ක් වගේ කාලයක් තියෙනකොටම මේක වියලිලා යනවා අපිට හන්දක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ පහසුවෙන්ම මේ භෞමික පරිසරයේදී වියලීමට ලක් වෙන්නට පුළුවන් මේ ශාක විශේෂය. මේවා එතකොට මේ ශාක ලෝකයේ පරිණාමය ගැන කතා කරනකොට ප්‍රාථමිකම භෞමික ශාක කාණ්ඩය තමයි අපි මේ කතා කරන මේ බ්‍රයෝෆයිටාවන් යටතේ හඳුනගන්න මේ බ්‍රයෝෆයිටා වංශයේ දකින්නට ලැබෙන ශාක දැන් මෙතනදී අපි එතකොට ඒ විදිහට ඔන්න හඳුනා ගන්නට පුළුවන් මෙයාගේ මේ ශාක දේහය. දැන් අපි කතා කරමු මේ ජන්මානු ශාකයේ කොහොමද ව්‍යුහය සකස් වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම මේගොල්ලෝ මේ විනාල ශාක නිසා එහෙනම් අපිට මේගොල්ලෝ මේ සනාල පටක රහිත ශාක විදිහටත් ඔන්න හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ ජන්මානු ශාක පිළිබඳව කතා කරනකොට ජන්මානු ශාක ජායා ජන්මානු ශාක කියලා වෙනම වර්ගයක් තියෙනවා. පුංජන්මානු ශාක කියලා වෙනම වර්ගයක් තියෙනවා. ජායා ජන්මානු ශාකවල තමයි එතකොට අණ්ඩාණු දානි තියෙන්නේ. ඩිම්බ සෛල ඇතුළත් වෙන අණ්ඩාණු දානි තියෙන්නේ. පුංජන්මානු ශාකවල තමයි ශුක්‍රාණු සෑදීම සිද්ධ කරන්න වැදගත් වෙන්නේ. ශුක්‍රාණු දානි අඩංගු වෙලා තියෙන්නේ. එතකොට වෙන වෙනම මේ විදිහට ජන්මානු ශාක වර්ග දෙකක් වෙන වෙනම ශාක දෙකක් විදිහට පිළිහිටීම නිසා අපි කියනවා ජන්මානු ශාකය ද්විගෘහි වශයෙන් හැඳින්වීම සිද්ධ කරනවා.
එතකොට ඔන්න ඒකත් එක්ක ඊළඟට අපි තව දැන් මෙතනින් එහාට ඉස්සරහට කතා කරොත් කුමාංගි ශාකයෙන් තමයි එහෙනම් එයාගේ තමයි ශුක්‍රාණු දානි අඩංගු වෙන්නේ ඒ කුමාංගි ශාකය නිපදවනවා ශුක්‍රාණු ඒවා කෂිකාදර ශුක්‍රාණු එතකොට මේ කෂිකාදර ශුක්‍රාණු විදියට මේක බිහිවීමේ ප්‍රධාන වැදගත්කම එතකොට මෙයාට චල හැකියාවක් ලැබිලා තියෙනවා සචලතාවයක් විශේෂයෙන්ම දැන් මෙයාගේ මේ සංසේචනීය පිළිබඳව ගන්නකොට බාහිර ජලයේ ජලය ඔස්සේ පිහිනගෙන ගිහිල්ලා එතනදී විශේෂයෙන් මේ රසායනික ද්‍රව්‍ය මේ අණ්ඩාණු දානිවලේ සෛල දියවීම නිසා හදන රසායනික සංයෝගවලට ආකර්ෂණයක් විදියට තමයි මේ ශුක්‍රාණු අණ්ඩාණු දානිය දිගේ ගිහිල්ලා අණ්ඩ සෛලයේ වෙතට ගමන් කිරීම සිද්ධ කරන්නේ එතකොට එහෙම ගමන් කරන් ඉස්සෙල්ලා එහෙනම් මේවා මේ බාහිර ජලයේ තමයි පිහින ගැනීම සිද්ධ කරන්නේ එතකොට එහෙනම් මේ සංසේචනයේට අනිවාර්යෙන් බාහිර ජලය තිබීම අත්‍යවශ්‍ය වෙනවා එහෙම නැත්නම් මේගොල්ලෝ සංසේචනීය සිද්ධ වෙන්න බැහැ එතකොට එහෙනම් අනිවාර්යෙන් අර ඒගොල්ලෝ තෙත් භෞමික පරිසරයක නිතරම අර ජල සීරාව දිය සීරාව පවතින ස්ථානයක සිටින එක මේගොල්ලන්ට ඉතා වැදගත් වෙනවා මේගොල්ලන්ගේ මේ සංසේචන ක්‍රියාවලිය නැත්නම් මේ ප්‍රජනන ක්‍රියාවලිය පවත්වා ගැනීමට එහෙනම් මේ විදිහට කෂිකාදර ශුක්‍රාණු තුනි ජලපටලයක් මගින් පිහිනා ගිහිල්ලා සංසේචනීය වීම සිද්ධ වෙනවා එතකොට සංසේචනයෙන් බීජාණු ශාක ඇති වෙනවා දැන් එතකොට එහෙනම් සංසේචනීය වෙන්නේ ජන්මාණු ශාකයක් විදිහට ගත්තොත් ජායා ජන්මාණු ශාකය තුල තමයි සංසේචනීය වීම සිද්ධ වෙන්නේ මොකද ඒ කියන්නේ අණ්ඩාණු දානි තියෙන්නේ අණ්ඩාණු දානි තුල තමයි අණ්ඩ සෛලය තියෙන්නේ අණ්ඩ සෛලය කියන්නේ සච මේ සචලතාවයක් නැහැ ඒක අචලව තමයි පවතින්නේ එතකොට ඒකට ශුක්‍රාණු ලැබිලා තමයි එතනදී සංසේචනීය වීම සිද්ධ වෙන්නේ එහෙනම් බීජාණු ශාකය හැදෙන්නේ මෙන්න මේ තුල ඒ කියන්නේ එතනින් ඇති වෙන ද්විගුණ විෂම යුක්තාණුව ඊළඟට ඒක විභාජනීය වීම වලට ලක් වෙලා තමයි එතනින් අවසානයේදී බීජාණු ශාකයක් ඇති වෙන්නේ එහෙනම් ඔබලට මේ රූප සටහනින්ම මේ ඉහළින් මේ ජන්මාණු ශාකත් එක්ක සම්බන්ධ වෙලා ඉහළින් පිහිටන මේ කොටස් තමයි අපි බීජාණු ශාක වශයෙන් හඳුන්වන්නේ නේද ඔයගලන්ට ඔන්න මේක දැක්කහම මතක් වෙන්න ඕනේ එහෙනම් මේ බීජාණු ශාක සම්බන්ධ වෙලා තියෙන මේ ශාක ජන්මාණු ශාක ගත්තොත් ඒවා ජායා ජන්මාණු ශාක කියන එක ඔන්න ඔළුවට එන්න ඕනේ හරියට අවබෝධ කරගත්තා නම් මේ කියපු කරුණු ටික එහෙනම් ඔය විදිහට බීජාණු ශාකය අපිට ලපටි කාලෙදී කොළ පාටට හඳුනා ගන්නට පුළුවන් එතනදී එයා ප්‍රභා සංශ්ලේෂණයක් සිද්ධ කරනවා හැබැයි සාදීනව ජීවත් වෙන්න හැකියාවක් නැහැ මෙයාට ඔබලන්ට පේනවා එයා මේ ජායා ජන්මාණු ශාකය මතට මෙහෙම සවි වෙලා තමයි පිහිටලා තියෙන්නේ අපි ඊට පස්සේ කතා කරනවා මෙයාගේ මොනවද ප්‍රධාන කොටස් මේ බීජාණු ශාකයේ කියලා විශේෂයෙන් මෙතනදී මේ පාදිය කොටසින් එයා ජායා ජන්මාණු ශාකයත් එක්ක සම්බන්ධ වෙලා ඒකෙන් ජලය කණිජ අවශෝෂණය කර ගැනීම සිද්ධ කරනවා ඒ විදිහට අනිවාර්යෙන් මේ ජායා ජන්මාණු ශාකය මත පරාදීන වෙලා තමයි මෙයා ජීවත් වීම සිද්ධ වෙන්නේ ඔය විදිහට එහෙනම් පෝෂක ජලය මේ හැම දෙයක්ම ජායා ජන්මාණු ශාකයෙන් ලබාගෙන හැදෙන බීජාණු ශාකයේ තමයි බීජාණු නිපදවීම සිද්ධ වෙන්නේ ඔය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මෙයාගේ මේ මූලික ලක්ෂණ ටික මේ බීජාණු වල විශේෂත්වය තමයි බීජාණු ශාකයේ නිපදවන බීජාණු වල විශේෂත්වය තමයි ඒ බීජාණු සම බීජාණුකයි ඔන්න ඔය අවස්ථාවත් හරි වැදගත් සම බීජාණුකතාවය මෙයා හදන බීජාණු ඔක්කොම ව්‍යුහයෙන් එක සමාන එකම වර්ගයක බීජාණු පමණයි නිපදවීම සිද්ධ කරන්නේ. ඔන්න සම බීජාණුකතාවයේ ඔක්කත් සාමාන්‍යයෙන් අපි මේ ශාක පිළිබඳව ශාක ලෝකීය පිළිබඳව කතා කරනකොට දකින්න ලැබෙන ඒ භෞමික ශාකවල දකින්න ලැබෙන අර පරිණාමයේ මුල් කාලවල ඒ කියන්නේ ප්‍රාථමිකව දකින්න ලැබෙන ලක්ෂණයක් තමයි ඔය සම බීජාණුකතාවයේ වශයෙන් හඳුන්වන්නේ. ඔන්න අපි එහෙනම් මුලින්ම කතා කරන මේ පොගනාටම් වල ඒ විදිහට සම බීජාණුකතාවයක් දක්වන බීජාණු තමයි හමු වීම සිද්ධ වෙන්නේ. ඔය විදිහට එහෙනම් අපිට ඔන්න මුලින්ම මේ බීජාණු අපි මේ කතා කරපු පෝගනාටම් හා සම්බන්ධව බීජාණු ශාක්‍ය සහ ජන්මාණු ශාක්‍ය කොයි විදිහටද සකස් වෙලා තියෙන්නේ මේකෙන් එතකොට ප්‍රමුඛ වෙලා තියෙන්නේ ජන්මාණු ශාක පරම්පරාව ඒ විදිහට
मूलिक लक्षण टीक इवाद मूलिक लक्षण टीक मतक दियागे ब्रयोफाइटा वंचय लक्षण विधियट पेहदरी सिद्धकर प्रधान लक्षण टीक तमाइबलांगे සතහන් වීම සිද්ධ වෙන්න ඕනේ. එතනින් පස්සේ එනම් අපි බලමු අද දවසේ අපිට ප්‍රධාන කොටස විදිහට කතා කරන්න තියෙන්නේ මේ අපි දැන් එනම් මේ කතා කරපු විශේෂයෙන් බ්‍රයෝෆයිටා වංශය පිළිබඳව කතා කරාම ඒ බ්‍රයෝෆයිටා වංශයට අදාළ උදාහරණයක් විදිහට අපිට හඳුනා ගන්නට තියෙන පෝගනාටම් හා සම්බන්ධ වෙයි පෝගනාටම් වල ජීවන චක්‍රය कोई විදියටද පවතින කියන එකයි ඊළඟට අපිට කතා කරන්නට තියෙන්නේ. එතකොට මේ කොටස ගත්තොත් අපිට මේ ජීවන චක්‍ර පිළිබඳව කතා කිරීම ශාකයේ 4 වෙනි පාඩම ශාකාකාරිය සහ ක්‍රියාකාරීත්වය යටතේයි අපිට තියෙන්නේ. උනාට දැන් මෙතනදී ඔයගොල්ලෝ මේ මූලික ලක්ෂණ ඉගෙන ගන්න වෙලාවෙදිම මෙතනදී ජීවන චක්‍රය ඉගෙන ගත්තොත් ඔයගලන්ට ඒක වඩාත් පහසු වෙයි. ඒ නිසා අපි මේ වෙලාවෙම මේක ජීවන චක්‍රය හඳුනගමු. දැන් ඒ ජීවන චක්‍රය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මූලික කරුණු ටිකක් ඔබලන්ට මේ ශාක ප්‍රජනන ක්‍රියාවලිය පිළිබඳව හඳුනා ගැනීම වැදගත් වෙනවා. මෙතනදී බලන්න විශේෂයෙන්ම දැන් එහෙනම් අපි මේ කතා කරන ශාක කියන්නේ මේ භෞමික ශාක පිළිබඳව තමයි අපි මේ කතා කරගෙන යන්නේ. එහෙනම් මේ භෞමික ශාකවලත් ලිංගික ප්‍රජනන ක්‍රියාවලිය තමයි දැන් මෙතනදී අපිට මේ ප්‍රධානම හඳුනා ගැනීම सिद्ध කරන්න තියෙන්නේ. බලන්න මෙතනදී බලන්න මේ භෞමික ශාකවල ලිංගික ප්‍රජනනය ගැන කතා කරනකොට අපිට ප්‍රධාන වැදගත් දෙයක් තමයි මම ඉස්සෙල්ලත් ඔයගලන්ට මතක් කරපු විදිහට මේගොල්ලන්ගේ ජීවන චක්‍රයේ දකින්නට ලැබෙන මෙන්න මේ පරම්පරා ප්‍රත්‍යාවර්තනය කියන එක. එතකොට හැම භෞමික ශාකයක්ම අපි මේ සලකනු ලබන අපේ මේ ලෝකයේ තියෙන හැම භෞමික ශාකයක්ම ඒගොල්ලන්ගේ ජීවන චක්‍රයේදී මෙන්න මේ පරම්පරා ප්‍රත්‍යාවර්තනය කියන එක පෙන්눔 කරනවා. ඒ කියන්නේ මේගොල්ලන්ගේ මේ ජීවන චක්‍රය පිළිබඳව බැලුවොත් ඒකෙදී ඒක ගුණ පරම්පරාවකුයි. එහෙනම් ඒක ගුණ පරම්පරාව කියන්නේ ඔයගලන්ට ඒක මතක් වෙන්න ඕනේ මේ කතා කරන්නේ ජන්මානු ශාක පරම්පරාව කියලා. ජන්මානු ශාක පරම්පරාව කියන්නේ ඒක ගුණ පරම්පරාවයි. අනිත් පරම්පරාව තමයි ද්විගුණ පරම්පරාව. ඒවැයින් හැදෙන බීජානු ශාක පරම්පරාව කියන ද්විගුණ පරම්පරාවයි මාරුවෙන් මාරුවට පිහිටමින් මේ ජීවන චක්‍රයක් සම්පූර්ණ වෙන අවස්ථාව තමයි පරම්පරා ප්‍රත්‍යාවර්තනය කියලා අපි හඳුන්වන්නේ. එතකොට ඔයගලන්ට මේක හොඳට පැහැදිලි වෙනවා අපි එක ජීවන චක්‍රයක් පිළිබඳව කතා කරනකොට මුලින්ම කොහොමද මේක වෙන්නේ කියලා. එහෙනම් ඔන්න ඔය අවස්ථාව අපිට මේ භෞමික ශාකවල ජීවන චක්‍රය අනිවාර්යෙන් දකින්න පුළුවන් අවස්ථාවක් පරම්පරා ප්‍රත්‍යාවර්තනය. එතකොට මෙතනදී දැන් ඒ පරම්පරා ප්‍රත්‍යාවර්තනී කියන වචනයෙන් අපි ඒක හඳුනගත්තා වගේ තව මෙතන විශේෂත්වයක් තියෙනවා. මේ කියන පරම්පරා ප්‍රත්‍යාවර්තනයේ හේතු වෙන මේ ඒකගුණ ජන්මානුශාක පරම්පරාවයි ද්විගුණ බීජානුශාක පරම්පරාවයි පිළිබඳව ඒගොල්ලන්ගේ රූපාකාරය ඒගොල්ලන්ගේ අපිට මේ ඇසට පෙනෙන හැඩරුවෙන් එහෙම බැලුවොත් එහෙම අපිට හඳුනා ගන්න පුළුවන් මේගොල්ලන් රූපාකාරයෙන් වෙනස් බහුසෛලික දේහ ස්වરૂපයන් තමයි මේගොල්ලෝ දැක්වීම සිද්ධ කරන්නේ. ඒ කියන්නේ ඒක ගුණ ජන්මානුශාක පරම්පරාව දිහා බැලුවොත් ඒ පරම්පරාවයි ඊළඟට අපි ඒ ශාකයේම මේ ද්විගුණ බීජානුශාක පරම්පරාවේ ඒ රූපාකාරයයි බැලුවොත් මේ රූපාකාර දෙක එකිනෙකට ගොඩක් වෙනස් බවක් තමයි පෙන්눔 කරන්නේ. එහෙනම් මේ විදිහට රූපාකාරයෙන් වෙනස් වෙච්ච බහුසෛලික දේහ ස්වરૂපයන් දෙකක් විදිහට ක්‍රියා කරන මේ ඒකගුණ ජන්මානුශාකයයි ද්විගුණ බීජානුශාකයයි මාරුවෙන් මාරුවට හට ගැනීම අපි මෙතනදී ඔන්න අර ඉස්සෙල්ලා අපි පරම්පරා ප්‍රත්‍යාවර්තනීය පිළිබඳව කතා කරා. මේ විදිහට එහෙනම් රූපාකාරයෙන් වෙනස් මේ පරම්පරා දෙකක් පිහිටීම නිසා අපි ඒක හඳුන්වනවා විෂම රූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනය කියලා. ඔන්න ඒක එහෙනම් ඔන්න ප්‍රධානව මේ භෞමික ශාකවල ජීවන චක්‍රයේ දකින්නට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් විෂම රූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනයක් පෙන්වන එක. ඒ වගේම මේගොල්ලන්ගේ බලන්න මේ ප්‍රජනක අවයව පිළිබඳව කතා කරොත් දැන් මේගොල්ලෝ
මේ භෞමික පරිසරයට ආපු පළවෙනිම ශාක කාණ්ඩ විදිහට තමයි අපිට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට මේ භෞමික පරිසරයේ ඉන්න ප්‍රධානම ඒ තුල පැවැත්ම තහවුරු කරගන්න මේ මේගොල්ලන් ලොකු අනුවර්තන දැක්වීමක් සිද්ධ කරන්නේ නැහැ. අපිට විවිධ ප්‍රාථමික අවස්ථාවන් මේගොල්ලන්ගේ දකින්න පුළුවන්. මෙතනදී මේ ප්‍රධානම බලන්න මේගොල්ලන්ගේ මේ ප්‍රජනක අවයව පිළිබඳව කතා කරොත් මේ ප්‍රජනක අවයව තුල තමයි මේ ජන්මානුදානි බීජානුදානි මේ දේවල් පිහිටලා තියෙන්නේ. ජායා ජන්මානු ශාකය තුල, ඒ කියන්නේ ජායා ජන්මානු ශාකයේ ඉහළින් පිහිටලා තියෙනවා එහෙනම් ඒ අණ්ඩානුදානි. ඊළඟට අපි කුංජන්මානු ශාකය දිහා බැලුවොත් ඒක ඉහළින් ශුක්‍රානුදානි, මේ වගේ ජන්මානු ශාක තුල ජන්මානුදානි පිහිටලා තියෙනවා. ඊළඟට බීජාණු ශාකවල බීජාණු දානි පිහිටලා තියෙනවා. මේ කියන ප්‍රජනක අවයව දැන් මේ භෞමික පරිසරය තුළට ආපු ශාකයක් විදිහට හිරු එළිය වැටෙන පරිසරයක්, භෞමිකව ජලය පිළිබඳව ප්‍රශ්නයක් තියෙන ජලජ පරිසරයක් වගේ නෙවෙයි. මේ ජලය කියන දේ එහෙම සුලභව ලැබෙන්නේ නැහැ නිතරම. එහෙනම් මෙතනදී විශේෂයෙන් මේ වගේ භෞමික පරිසරයට ආවහම මේ ජන්මානුදානි බීජානුදානි වියලීමට ලක් වෙන්න පුළුවන්. අන්න ඕවැයි තියෙන විශේෂයෙන් මේ මාතෘ සෛල ජන්මානුදානි වල සහ බීජානුදානි වල තියෙන මේ මාතෘ සෛල ප්‍රධානවම වියලීමෙන් ආරක්ෂා වෙන්න ඔතනදී අපිට දකින්නට ලැබෙනවා. ඒවා මේ වඳ සෛල ස්තර වලින් ආරක්ෂා වෙලා වට වෙලා පිහිටීමක් තියෙනවා. ඒ නිසා මේ ජන්මානුදානි සහ බීජානුදානි වල එහෙම නැත්නම් මේ ප්‍රජනක අවයව වල තියෙන මාතෘ සෛල වියලීමකට ලක් වෙන්නේ නැතුව ආරක්ෂා කර ගැනීමට හැකියාවක් මෙතනදී හඳුනා ගන්නත් පුළුවන්. ඔන්න ඒ අවස්ථාවත් විශේෂිත අවස්ථාවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මේ ශාක ජීවන චක්‍ර පිළිබඳව කතා කරනකොට. ඔන්න අපිට මුලින් හම්බ වුණා එහෙනම් මේ විෂම රූපී પરම්පරා ප්‍රත්‍යාවර්තනය කියන අවස්ථාව. ඊළඟට දැන් අපි කිව්වා මේ ප්‍රජනක අවයව වල තියෙන මේ මාතෘ සෛල වියලීමෙන් ආරක්ෂා වෙන්නේ ඒවා වඳ සෛල ස්තර වලින් ආරක්ෂා වෙලා පැවතීමත් ඔන්න භෞමික ශාක වල තවත් දකින්නට ලැබෙන ලක්ෂණයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ප්‍රජනනයේදී දකින්නට ලැබෙන ලක්ෂණයක් විදිහට. ඊළඟට මේ ජන්මානු ශාක තුල සිද්ධ වෙන්නේ අනූනන විභාජනය. ඒක සිද්ධ වෙලා ඒගොල්ලන්ගේ ජන්මාණු නිපදවීම සිද්ධ කරනවා. මෙතනදී ප්‍රධානවම මේ සියලුම භෞමික ශාක පිළිබඳව ගත්තොත් ඒගොල්ලන්ගේ ඒ ජන්මාණු වියලීම වලක්ව දැන් හැම තිස්සෙම මේ භෞමික පරිසරයකට ආවහම ඕනෑම දැන් සතෙක් හෝ වේවා ශාකයක් හෝ වේවා ඕන කෙනෙක් මූණ දෙන පළවෙනි දේ තමයි මේ භෞමික පරිසරයේදී ඒගොල්ලන්ගේ දේහ වියලීමට ලක් වෙන්න පුළුවන්. ඒකෙන් වළක්වා ගන්න විවිධ අනුවර්තන මේ භෞමික පරිසරයට ආපු ජීවීන් තුළ දකින්නට ලැබෙනවා. ඒ වගේ මෙන්න මේ ශාකවලත් මේ සියලුම භෞමික ශාක පිළිබඳව කතා කරොත් ඒගොල්ලන්ගේ මේ ජන්මාණු වියලීම වළක්ව ගන්න දක්වන ප්‍රධාන අනුවර්තනයක් විදිහට ඒගොල්ලන්ගේ සිද්ධ වෙන අභ්‍යන්තර සංසේචනය හඳුනා ගන්න පුළුවන්. එහෙනම් අභ්‍යන්තර සංසේචනයත් ඔන්න භෞමික ශාක පිළිබඳව කතා කරනකොට ඒගොල්ලන්ගේ ජීවන චක්‍රය පිළිබඳව කතා කරනකොට අපිට හඳුනා ගන්නට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් විදිහට ඒ අවස්ථාවත් හඳුනා ගන්න පුළුවන්. මෙතනදී ඊළඟට දැන් මේ ජන්මාණු පිළිබඳව කතා කරනකොට ඔයගොල්ලෝ දන්නවා ජන්මාණු වර්ග දෙකක් පිළිබඳව අනිවාර්යෙන් මේ සංසේචනයක් පිළිබඳව කතා කරන්න නම් එතනදී ජායා ජන්මාණු සහ කුං ජන්මාණු කියලා මේ ජන්මාණු වර්ග දෙකක් මෙතනදී පවතින්න ඕනේ. ඒකෙන් ජායා ජන්මාණු එහෙම නැත්නම් අපි ඩිම්බය කියලා හඳුන්වන ඩිම්බ සෛල එහෙම නැත්නම් අණ්ඩ සෛල මේ දේවල් පවතින්නේ අණ්ඩානුදානි තුලමයි. හැමතිස්සෙම මේ ජායා ජන්මාණු එහෙම නැත්නම් අණ්ඩ සෛලයේ පවතින්නේ මේ ජායා ජන්මාණු ශාකයේ පිහිටලා තියෙන අණ්ඩානුදානි තුලමයි. ඒ කියන්නේ මේක කොහෙටවත් චලනීය වීම සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි කුංජන්මාණු එහෙම නැහැ. කුංජන්මාණු ඒ කියන්නේ ශුක්‍රාණු මේවා ශුක්‍රාණුදානි වල තියෙන ඒ මාතෘ සෛල වලින් සෑදීම සිද්ධ වෙලා ඊළඟට පරිණත වෙනකොට ඒවා ශුක්‍රාණුදානි වලින් නිදහස් වීම සිද්ධ කරනවා. එතකොට බොහෝ විට මේ ශුක්‍රාණු වල
අපිට හඳුනගන්න පුළුවන් මේ කෂිකාදර ස්වභාවය මේ කෂිකා පිහිටීම නිසා ඒගොල්ලන්ට ඒ කියන ගමන් කරන්න අවශ්‍ය වෙන සචලතාවය ලැබිලා තියෙනවා එහෙනම් ඒ කියන ව්‍යුහමය අනුවර්තනයක් එක්ක මේ ගොල්ලන් හැමතිස්සෙම මේ පුඤ්ජන්මානු එහෙම නැත්නම් මේ ශුක්‍රාණු ශුක්‍රාණු දානි වලින් නිදහස් වූ කිරීමක් සිද්ධ වෙන අවස්ථාවක් ඔන්න හඳුනගන්න පුළුවන් අණ්ඩසෛලයේ අණ්ඩාණු දානි තුලම පවතිනකොට ශුක්‍රාණු එහෙම නැත්නම් පුඤ්ජන්මානු ඒ ශුක්‍රාණු දානි වලින් නිදහස් වෙලා ගමන් කිරීම සිද්ධ කරනවා එතකොට ගමන් කරන්නේ කොහෙටද මේ අණ්ඩසෛලය වෙතට තමයි ගමන් කිරීම සිද්ධ කරන්නේ ඒ ගමන් කිරීමට අවශ්‍ය වෙන සචලතාවය ඔන්නේ හිනම් මේ පුඤ්ජන්මානු වලට පවතිනවා ඊළඟට මේ දැන් අපි මේ මුලින්ම මේ බීජ රහිත ශාක දැන් මේ විනාල ශාක එක්ක කතා කරනකොට ඊළඟට අපි මේ සනාල ශාකත් අපිට හඳුනා ගන්නට පුළුවන් මේ බීජ රහිත ශාක සහ බීජ සහිත ශාක වශයෙන් බීජ නිපදවීමක් කරන ශාක විදිහට අපි වර්ග දෙකකින් නැවතත් හඳුනා ගන්නවා එතකොට දැන් මේ පොදුවේ මුලින් අපි කතා කරන බීජ රහිත ශාක පිළිබඳව කතා කරොත් ඒ බීජ රහිත ශාකවල ජන්මාණු සංසේචනය වෙන්න නම් බාහිර ජලය ඒගොල්ලන්ට අත්‍යවශ්‍ය වෙනවා බාහිර ජලයේ පරාදීන වෙච්ච සංසේචනයක් තමයි ඒගොල්ලන්ගේ ජීවන චක්‍රය දකින්න ලැබෙන්නේ හැබැයි බීජ ශාකවල එහෙම ජන්මාණු සංසේචනය වෙන්න බාහිර ජලය අවශ්‍ය වෙන්නේ නැහැ මෙතනදී එහෙනම් ඔන්න අපිට දකින්නට ලැබෙන තවත් විශේෂිත දෙයක් විදිහට මේ ජන්මාණු සංසේචනයේට ජලය අවශ්‍ය වීම කොහොමද කියන එක පිළිබඳව කතා කරනකොට මේ බීජ රහිත ශාක පිළිබඳව පොදුවේ කතා කරනකොට මේ ශාකවල ඇති කරන ජන්මාණු සංසේචනය වෙන්න ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ ශුක්‍රාණු අණ්ඩසෛලයත් එක්ක සංසේචනය වීම සිද්ධ වෙන්න නම් අනිවාර්යෙන් මේ ශුක්‍රාණු බාහිර ජලයේ පිහිනගෙන ඇවිල්ලා තමයි සංසේචනීය වීම සිද්ධ වෙන්න ඕනි. ඒ කියන්නේ බීජ රහිත ශාකවල ජන්මාණු සංසේචනීයට බාහිර ජලය අවශ්‍ය වෙනවා. හැබැයි මේ අපි දැන් සම්පූර්ණ ශාක රාජධානියේ පිළිබඳව කතා කරනකොට ඒකේ මේ ලිංගික ප්‍රචලනය පිළිබඳව කතා කරනකොට එහෙනම් බීජ රහිත ශාක විතරක් නෙවෙයි අපිට ඊළඟට මේ ප්‍රධාන ශාක විදියට සංකීර්ණ ශාක විදියට මේ බීජ නිපදවන ශාක බීජ ශාක හඳුනා ගන්නට පුළුවන්. ඒ වෙයි තියෙන විශේෂත්වය තමයි ඒගොල්ලෝ භෞමික පරිසරයට වඩා අනුවර්තනය වෙච්ච කට්ටිය ඉහළ අනුවර්තන වීම ඒගොල්ලන්ගේ ඒ සංකීර්ණ ශාක දේහය දකින්න පුළුවන්. එතකොට ඒක ඒගොල්ලන්ගේ භෞමික පරිසරයට හොඳ අනුවර්තනයක් විදිහට ලැබිච්ච දෙයක් තමයි ඒගොල්ලන්ගේ ජන්මාණු සංසේචනය කරන්න බාහිර ජලය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවට සුවිශේෂී විදිහට ඒගොල්ලන්ගේ මේ ප්‍රජනන ක්‍රියාවලිය සහ ප්‍රජනන ව්‍යුහ සකස් වීම සිද්ධ වෙලා තියෙනවා බාහිර ජලයේ රඳා පවතින්නේ නැතුව එහෙම නැත්නම් බාහිර ජලයේ අවශ්‍යතාවයකින් තොරව ඒගොල්ලන්ගේ ජන්මාණු සංසේචනය කරගන්න ඔන්න බීජ ශාකවලට හැකියාව තියෙනවා. හැබැයි අපි මේ මුලින් කතා කරන බීජ රහිත ශාක, විනාල ශාක ඒ දේවල් වලට ඔය කියන හැකියාව නැහැ. ඒගොල්ලන්ට බාහිර ජලය අත්‍යවශ්‍යයි ඒගොල්ලන්ගේ මේ සංසේචනය සිද්ධ කරගන්න. ඊළඟට සංසේචනීය උනාට පස්සේ දැන් මේ අණ්ඩසෛලයක් අණ්ඩසෛලයක් කියන්නේත් එහෙනම් අපි මේ කතා කරොත් පරම්පරා විදියට මේ ඒකගුණ ජන්මාණු ශාක පරම්පරාවට අදාළ කොටසක් නේ. එහෙනම් අණ්ඩසෛලය කියන්නේ ඒකගුණයි. ඊළඟට ශුක්‍රාණු කියන්නේත් එහෙනම් මේ ජන්මාණු ශාක පරම්පරාවටයි අයිති වෙන්නේ. ඒකත් එහෙනම් ඒකගුණයි. මේ විදිහට ඒකගුණ අණ්ඩසෛලයක් ඒකගුණ ශුක්‍රාණු සෛලයක් මගින් සංසේචනයට ලක්වීම සිද්ධ වුණාම එතනදී ප්‍රතිඵල වීම සිද්ධ වෙනවා එහෙනම් යුක්තාණුවක් මේ යුක්තාණුව එහෙනම් ඒකගුණ ඒකගුණ දෙන්නේ එකතුවක් නිසා එතනදී හැදෙන යුක්තාණුව දීගුණ යුක්තාණුවක් තමයි සංසේචනයෙන් පස්සේ ඇතිවීම සිද්ධ වෙන්නේ මේ දීගුණ යුක්තාණුව එහෙනම් ඔන්න ඔයගලන්ට මතක් වෙනවනේ දැන් මේ සංසේචනයේ එහෙනම් සිද්ධ වෙන්නේ ජායා ජන්මාණු ශාකයි. ඒ කියන්නේ අණ්ඩාණු දානිය තුලදී සංසේචනය වීම සිද්ධ වෙන්නේ. එහෙනම් අණ්ඩාණු දානිය තුලදී සංසේචනය සිද්ධ වුණා නම් එතනින් පස්සේ ඇති වෙන දීගුණ යුක්තාණුවත් මේ ජායා ජන්මාණු ශාකයේ කියන්නේ මේ අණ්ඩාණු දානිය තුලම තමයි පැවතීම සිද්ධ වෙන්නේ. ඒ විදිහට එහෙනම් ජන්මාණු ශාකයේ තුල රැඳිලා තමයි දීගුණ යුක්තාණුවෙන්
ඒ අනූනන විභාජනීය සිද්ධ වෙලා සෛල සංඛ්‍යාව වැඩි කරගෙන ඒකේ ඊළඟ අවස්ථාව වර්ධනයේ ඊළඟ අවස්ථාව වන කලලය ප්‍රතිඵල වීම සිද්ධ වෙන්නේ ඒ ජන්මානු ශාකය තුලමයි. එහෙනම් දැන් මේ ජන්මානු ශාකයේ මේ විදිහට ඒ ජන්මානු ශාකයේම රැඳෙමින් මේ විදිහට මෙයා වර්ධනයට ලක් වෙනකොට හිම වෙනවා කියන්නේ ඒ දැන් වර්ධනයක් සිද්ධ වෙනවා කියන්නේ අනිවාර්යෙන් මේ සඳහා පෝෂණය අවශ්‍ය වෙනවා. එහෙනම් ඒ අවශ්‍ය කරන පෝෂණය මේ කලලයේ වර්ධනය වෙලා එයා බීජාණු ශාකයක් බවට ඊළඟට පත් වෙනවා ද්විගුණ බීජාණු ශාකයක් බවට පත් වෙනවා කලලයේ එහෙම විකසණය වීම සිද්ධ වෙන්න නම් ඒ අවශ්‍ය කරන පෝෂණය මෙයා ලබා ගන්න කාගෙන්ද මෙයා මේ ඉන්න ජන්මාණු ශාකයෙන් එහෙම නැත්නම් මේ ජායා ජන්මාණු ශාකයෙන් තමයි එයා මේ අවශ්‍ය කරන පෝෂණය ලබා ගැනීම සිද්ධ කරන්නේ. එහෙනම් මේ විදිහට ඔන්න ජන්මාණු ශාක පරම්පරාවෙන් බීජාණු ශාකයක් ඇතිවීම සිද්ධ වෙන හැටි අපිට උත්තරට වෙනකන් ඔය කියපු කරුණු වලින් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට දැන් මේ විදිහට මේ හැදිච්ච ද්විගුණ බීජාණු ශාකය. ඔය ද්විගුණ බීජාණු ශාකයේ තමයි ද්විගුණ බීජාණු ශාකය තුල තමයි ඊළඟට ඔන්න සිද්ධ වෙන ප්‍රධාන බීජාණු සෑදීම් ඔය දේවල් සිද්ධ වෙන්නේ. එතනදී මේ සංසේචනය වෙච්ච වහාම මේකේ ඉතුරු ක්‍රියාවලි මේ බීජාණු ශාකවල සිද්ධ වෙන්නේ නැහැ. එතකොට යම් කාල සීමාවක් මේ බීජාණු ශාකයේ වර්ධනය වෙලා ඒ નિયમિત පරිණත කාලයට පත්වීම මේ කියන කාල සීමාවක් මෙයා ගෙවන්නට ඕනි. අන්න ඒ විදිහට අර සංසේචනයෙන් පස්සේ හැදෙන ඒ ද්විගුණ ව්‍යුහය වෙන මේ බීජාණු ශාකයේ තමයි ඊළඟට අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන විභාජනය වෙන මේ ඌණන විභාජනය සිද්ධ වෙන්නේ. මේ ඌණන විභාජනය සංසේචනය වෙලා ඒ වර්ධනය වෙච්ච ගමන් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒක පරක්කුයි, ප්‍රමාද වෙනවා. අන්න ඒ ප්‍රමාදය නිසා තමයි ඊළඟට අපිට හඳුනා ගන්නට ලැබෙන මේ ද්විගුණ බීජාණු ශාක පරම්පරාව බිහිවීම සිද්ධ වෙන්නේ. එතකොට මේ ද්විගුණ බීජාණු ශාකයේ තමයි ඒ බීජාණු මාත්‍රු සෛලවලින් ඒ බීජාණු මාත්‍රු සෛලවලින් ඒව ඊට පස්සේ බීජාණු නිපදවීම සිද්ධ වෙන්න ඕනේ. ඔන්න ඔතනදි තමයි අපිට ඌණන විභාජන අවස්ථාව හඳුනා ගන්නට ලැබෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න අපි ඉස්සෙල්ල කතා කරපු ජන්මාණු ශාකවලදී එයාගේ ජන්මාණු නිපදවීම සිද්ධ කරනකොට එතනදි සිද්ධ වුණේ අනූනන විභාජනයක්. මොකද ඒගොල්ලෝ ඒක ගුණ පරම්පරාවකමයි ඉන්නේ. හැබැයි දැන් මේ ජන්මාණු සංසේචනය වෙලා ඇති වෙච්ච ඊළඟ පරම්පරාව ඒ කියන්නේ බීජාණු ශාක පරම්පරාව කියන්නේ ද්විගුණ පරම්පරාවක්. එහෙනම් මේ ද්විගුණ පරම්පරාවෙන් ඊළඟට බීජාණු නිපදවීමක් සිද්ධ කරනකොට ඒ කියන්නේ මේ බීජාණු තමයි නැවතත් ප්‍රරෝහණය වෙලා අර ජන්මාණු ශාක ඇති කරන්නේ. එහෙනම් ජන්මාණු ශාක කියන්නේ ඒක ගුණ නම් මේ බීජාණු ප්‍රරෝහණය වෙලා නම් ඒක ගුණ ඒව හැදෙන්නේ. එහෙනම් ඔන්න හොඳට මතක තියාගන්න අනිවාර්යෙන් මේ බීජාණු ඒක ගුණ විය යුතුමයි ඒගොල්ලන්ගේ ප්‍රරෝහණයෙන් ඒක ගුණ ජන්මාණු ඇති කරවන්න නම්. එහෙනම් මෙතනදී මේ කියන ද්විගුණ බීජාණු ශාකයෙන් ඒ විදිහට ඒක ගුණ බීජාණු ඇති කරන්න නම් ඔන්න මෙතන තමයි ඌණන විභාජනය සිද්ධ වෙන්න ඕනි. ඕගොල්ලෝ මේ වෙනකොට මේ විභාජන අනූනන විභාජනයේදී මොකද වෙන්නේ, ඌණන විභාජනයේදී මොකද වෙන්නේ කියන එක හඳුනගෙන තියෙනවා. එතකොට ඌණන විභාජනයේදී අපි හඳුනගත්තා එයාගේ වර්ණ දේහ සංඛ්‍යාව අඩක් වෙන විදිහට, මාතෘ සෛලයේ තිබිච්ච ප්‍රමාණයෙන් අඩක් වෙන විදිහට තමයි ද්විතෘ සෛල සෑදීම සිද්ධ වුණේ. එතකොට ද්විගුණ තත්වයේ ඒක ගුණ තත්වයකට පත්වීමක් සිද්ධ වෙන්න නම් ඔන්න එතනදී අනිවාර්යෙන් ඌණන විභාජනයයි සිද්ධ විය යුත්තේ. ඔන්න ද්විගුණ බීජාණු ශාකයේ නම් ඌණන විභාජනයයි සිද්ධ වෙන්නේ. ඌණන විභාජනය සිද්ධ වෙලා එතනින් ඒක ගුණ බීජාණු නිපදවීමක් සිද්ධ කරනවා. ඒ බීජාණු තමයි ඊළඟට මේ භෞමික පරිසරයේදී විශේෂයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් සුළඟ මගින් ව්‍යාප්ත වෙලා යන්න පුළුවන්. ඒ වගේ බීජාණු ව්‍යාප්ත වෙලා ගිහිල්ලා සුදුසු උපස්තරයක් මතට ඒව පත්තනිය වුණාම ඒව ප්‍රරෝහණය වීම සිද්ධ වෙනවා. ඒ ප්‍රරෝහණය වෙලා ඔන්න ඒ ඒක ගුණ බීජාණු වලින් ඒක ගුණ ජන්මාණු ශාක සෑදීමක් සිද්ධ වෙනවා. මේ විදිහට ඔන්න බීජාණු ශාක වලින්
ජන්මානුශාක ඇති වුණා ජන්මානුශාක වලින් නැවතත් ඒ සංසේචන ක්‍රියාවලිය හරහා ඒවමත බීජානුශාක ඇති වුණා ඕක චක්‍රයක් විදිහට දිගින් දිගටම සිද්ධ වීම වෙනවා මේ ජීවන චක්‍රය තුල එහෙනම් මේ භෞමික ශාකවල මේ පරිණාමික ක්‍රියාවලිය අපි මේ හැම මුල් ප්‍රාථමිකව දකින්නට ලැබෙන ශාක කාණ්ඩවල ඉඳලා මේ සංකීර්ණ තත්ත්වයන් අපි කතා කරන ඇන්තොෆයිටස් අපුෂ්ප ශාක වෙනකන් කතා කරගෙන යනකොට මේ ශාක රාජධානියේ ඒ පරිණාමික ක්‍රියාවලිය ඔය එක් එක් වංශ පිළිබඳව ඒගොල්ලෝ ජීවන චක්‍ර පිළිබඳව හඳුනා ගන්නකොට අපිට දකින්නට පුළුවන් මේ භෞමික පරිසරයේදී විශේෂයෙන් එතකොට ඒ කියන්නේ මේ භෞමික ශාක පිළිබඳව කතා කරනකොට ඒගොල්ලන්ගේ භෞමික පරිසරයට වඩා උචිත අනුවර්තන අත්කර ගැනීම සිද්ධ කරලා තියන්නේ මේ ද්විගුණ බීජාණු ශාක පරම්පරා. ඒගොල්ලෝ තමයි භෞමික පරිසරයට වඩා ගැළපෙන අනුවර්තන ඇති කරගෙන මේ ගොඩබිම ඝනාවාසීකරණය වීම සිද්ධ වෙලා අවසානයේදී මේ ජීවන චක්‍රයේ ප්‍රමුඛ ශාකයේ බවට මේ කියන බීජාණු ශාක තමයි පත් වීම සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ක්‍රමයෙන් සංකීර්ණ ශාක පිළිබඳව සංකීර්ණ ශාක ජීවන චක්‍ර පිළිබඳව අපි හඳුනා ගන්නකොට අපිට එතනදී පේනවා මේ ජන්මාණු ශාක පරම්පරාව ක්‍රමයෙන් ක්ෂීණ වෙලා කුඩා වෙලා අනික්ෂීය තත්ත්වෙට පත් වෙලා ගිහින් තියෙනවා. හැබැයි බීජාණු ශාකය ප්‍රමුඛව වර්ධනය වීම සිද්ධ වෙලා තියෙනවා මේ භෞමික පරිසරය තුල. එතකොට මේ බීජ ශාකවලදී බීජාණු ශාකයේ මත තමයි මේ ජන්මාණු ශාකයේ අවසාන ඉදී සංකීර්ණ ශාකවලදී ඇතිවීම සිද්ධ වෙන්නේ. හැබැයි ඔබලන් දැන් මේ වෙනකොට හඳුනාගත්තු බ්‍රයෝෆයිටා වංශය පිළිබඳ වොන්නේ නම් ඔබලන්ට මතක් වෙනවා ඇති බ්‍රයෝෆයිටා වංශයේදී අපි දැක්කේ ඒ වගේ උසස් ලක්ෂණයක් නෙමෙයි. යාගේ ජීවන චක්‍රය අපි දැක්කා මේ ප්‍රභා සංශ්ලේෂණය කරලා මේ ප්‍රමුඛව යාගේ ජීවන චක්‍රය තුල තිබිච්ච අවදිය එහෙම නැත්නම් කොටස තමයි ජන්මාණු ශාක කියලා හැඳින්වපු කොටස. ඒක එහෙනම් අපිට මේ උසස් ජීවන චක්‍රයක් භෞමික පරිසරයේ උසස් ජීවන චක්‍රයක ලක්ෂණයක් නෙවෙයි අපි මේ පෝගනාටම් වල විශේෂයෙන් කියන්නේ බ්‍රයෝෆයිටා වංශයේ හඳුනගත්තුයේ අවස්ථාව වෙන්නේ. ඔය විදිහට තමයි මූලිකව එහෙනම් මේ කියන භෞමික ශාකවල ලිංගික ප්‍රජනනය පිළිබඳව කතා කරනකොට මුලින්ම හඳුනා ගන්න ඕනේ ලක්ෂණ ටික වෙන්නේ. එතනින් පස්සේ එහෙනම් අපි ඔන්න ඒ ලක්ෂණ ඔක්කොම මතක් කරගෙන දැන් එහෙනම් අපි මුලින්ම හඳුනගත්ත මේ බ්‍රයෝෆයිටා වංශයේ ලක්ෂණ ටික මම ඊව නැවතත් ඔයගලන්ට මතක් කරේ අද මේ කතා කරන ජීවන චක්‍රයට අනිවාර්යෙන් ඒ ලක්ෂණ ටික අදාළ වෙන නිසා වැදගත් වෙන නිසා ඊළඟට අපි කතා කරා භෞමික ශාකවල ප්‍රජනන ක්‍රියාවලියේදී කොහොමද මේ පරිණාමයක් එක්ක මේව සකස් වීම සිද්ධ වුණේ කියලා. එහෙනම් ඒක දකිනකොට ඔයගලන්ට ඔන්න හඳුනා ගන්නට ලැබුණා භෞමික පරිසරයේ දකින්නට ලැබෙන ඒ ශාක ජීවන චක්‍ර පිළිබඳව කතා කරනකොට මේ බීජාණු ශාක තමයි ප්‍රමුඛ පරම්පරාවක් විදියට සාමාන්‍ය උසස් ශාක දක්වා හොඳ අනුවර්තනයක් විදියට හඳුනා ගන්නට ලැබෙන්නේ. හැබැයි මේ මුලින් අපි කතා කරන්නේ නම් බ්‍රයෝෆයිටා වංශයේ දැන් උදාහරණ ජීවන චක්‍රයක් විදියට කතා කරන කෝබනාටම් වලත් අපිට දකින්නට ලැබෙන්නේ ජන්මාණු ශාක තමයි ප්‍රමුඛව පවතින ශාක පරම්පරාව විදිහට දකින්න ලැබෙන්නේ. එහෙනම් අපි ඔන්න හඳුනගමු දැන් කෝගනාටම් වල ජීවන චක්‍රය කොයි විදිහටද තියෙන්නේ කියලා. දැන් මේ කෝගනාටම් පිළිබඳව එහෙනම් එහෙම නැත්නම් මේ බ්‍රයෝෆයිටා වංශය පිළිබඳව කතා කරනකොට අපි මේ වෙනකොට මූලික ලක්ෂණ ටික මේගොල්ලන්ගේ හඳුනගෙන තියෙන්නේ. ඔයගලන්ට දැන් මේ රූප සටහන තුල දකින්නට ලැබෙනවා වගේ බලන්න මේ එහෙනම් මෙන්න මේ කොටසට අදාළව දකින්නට ලැබෙන ශාකය තමයි ඒ කියන්නේ උපස්තරයකට සම්බන්ධ වෙලා මේ පසේ තෙතමනිය සහිත මේ භෞමික පසේ වාසය කරන ඒ කොටස තමයි ජන්මාණු ශාකය වශයෙන් හඳුන්වන්නේ. බලන්න මේකෙදි මේ කොටස් දක්වනකොට විශේෂයෙන් එහෙනම් මෙතනදී අපිට මේක හඳුනා ගැනීම සිද්ධ කරන්නට පුළුවන් මෙයාගේ කොහොමද මේ දකින්නට ලැබෙන ව්‍යුහාකාරයෙන් දකින්නට ලැබෙන කොටස් පිළිබඳව කතා කරනකොට
එතනදී මම කිව්වා කොහොමද මෙයාගේ මේ ව්‍යුහය මේ ශාක දේහය හඳුනා ගැනීම सिद्ध කරන්නේ එතනදී එහෙනම් අපිට මේ පත්‍ර සත්‍ය පත්‍ර නෙමෙයි මේ දකින්නට ලැබෙන පත්‍ර මේ විදිහට අපි අනිවාර්යයෙන්ම සත්‍ය පත්‍ර සත්‍ය කඳක් මේ ගොල්ලන්ගෙ දකින්නට ලැබෙන නැති නිසා ඒව අපි අර මේ විදිහට ඉන්වර්ටඩ් කමා ඇතුලේ තමයි දැක්වීම सिद्ध කරන්නේ ඒ වගේම මුල් දිවේ මෙයාගේ දකින්නට ලැබෙන්නේ මූලාභ අපි මේ කියන අවස්ථා ටික එහෙනම් මුලින්ම ලක්ෂණ ගැන කතා කරනකොට හඳුනගත්තා එහෙනම් ඊට අදාළ මේ කොටස් ටික තමයි ජන්මාණු ශාකය කියන මේ ජීවන චක්‍රයේ ප්‍රමුඛ ශාකය තුල ඔන්න ඔය විදිහට අපිට හඳුනා ගන්නට ලැබෙන අවස්ථාවන් ටික වෙන්නේ මෙතනදී ඊළඟට ඔයගලන්ට පේනවා ඊට ඉහළින් දකින්නට ලැබෙනවා බීජාණු ශාකය දැන් එහෙනම් මේ තියෙන්නේ ජායා ජන්මාණු ශාකයක් ජායා ජන්මාණු ශාකයේ ඒ සංසේචනය සිද්ධ වුණාට පස්සේ එතනින් තමයි බීජාණු ශාකයේ ඇතිවීම සිද්ධ වෙන්නේ මේ එහෙනම් ඉහළින් සම්බන්ධ වෙලා තියෙන කොටස තමයි බීජාණු ශාකය වශයෙන් හඳින්වෙන කොටස වෙන්නේ විනාල ශාක කොටසට අයිති වෙන ඒවායි අපි මේ කතා කරන්නේ එහෙනම් මේ සෛලම ප්‍රෝයම කියන මේ සංකීර්ණ සනාල පටක මේ කඳ තුලවත් දකින්නට ලැබෙන්නේ නැහැ මූලාභ කිව්වහම මේ මූලාභත් නිතා කුඩා ඒ කියන්නේ මේ මතු පිටට පමණක් සම්බන්ධ වෙන්නට සකස් වෙලා තියෙන මතු පිට පස්සේ ස්තරයෙන් පමණක් ජලය අවශෝෂණය කරගන්නට සකස් වෙච්ච දුර්වල පද්ධතියක් තමයි මූලාභ වශයෙන් හඳුන්වන්නේ. හැබැයි ඒ කොටසින් තමයි මෙයා ඔන්න උපස්තරයට සම්බන්ධ වෙලා ඒ වර්ධනීය වීම ඒ දේවල් ලබා ගැනීම සිද්ධ කරලා තියෙන්නේ. ওই විදිහට ඔන්න මුලින්ම අපිට සාමාන්‍යයෙන් මෙයාගේ දකින්නට ලැබෙන ව්‍යුහයත් එක්ක ඒ අවස්ථාව හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ ජීවන චක්‍රය තුල කොහොමද මේ කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. මේ ස්ථානෙන් අපි පටන් ගමු මේ ජීවන චක්‍රය පිළිබඳව කතා කරන්න. එතනදී ඔබලන්ට පේනවා එහෙනම් මේ මම ජීවන චක්‍රයේ ප්‍රමුඛ අවධිය ඒ කියන්නේ ජන්මාණු ශාක තමයි ඔන්න මුලින්ම හඳුනා ගන්නට යන්නේ නැවත. එතනදී ඔබලන්ට පේනවා මේ ජන්මාණු ශාක වර්ග දෙකක් මේ විදිහට මෙතනදී අපිට දකින්නට පුළුවන් මෙතන මේ දක්වලා තියෙන්නේ එහෙනම් මේ සංකේතයෙන් පුංජන්මාණු ශාකය මේ සංකේතයෙන් දක්වලා තියෙන්නේ ජායා ජන්මාණු ශාකය ඒ විදිහට එහෙනම් පුංජන්මාණු ශාකය සහ ජායා ජන්මාණු ශාකය කියලා වෙන වෙනම ජන්මාණු ශාක දෙකක් අපිට මේ ජීවන චක්‍රය තුල හඳුනා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. මෙතනදී මේ විදිහට වෙන වෙනම ශාක දෙකක් පිහිටීම ජන්මාණු ශාක දෙකක් වෙන වෙනම පිහිටීම අපි හඳුන්වනවා මේ අවස්ථාව එක වචනයකින් ඒ තමයි ද්විගෘහි වශයෙන්. ඒ නම් මතක තියාගන්න මේ ජීවන චක්‍ර පැහැදිලි කරනකොට ඔබලා මේ නම් දැක්වීම ඉතා වැදගත් වෙනවා. එහෙනම් මොන්න ජන්මාණු ශාකය මේ විදිහට ද්විගෘහි විදිහට තමයි පිහිටන්නේ ජීවන චක්‍රයේ ප්‍රමුඛ ශාකය විදිහට. දැන් මේවා ප්‍රමාණයෙන් ගත්තොත් අනිකුත් මේ ප්‍රමුඛ ශාක ජීවන චක්‍රවල දකින්න ලැබෙන ප්‍රමුඛ ශාක වගේ මේ ඉතා විශාල ශාක නෙවෙයි ප්‍රමාණයෙන් කුඩා ශාක ඔබල ඕන තරම් දැකලා ඇති පොගනාටම්. එතකොට සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 5 7 වගේ තමයි උපරිම උසකට වර්ධනය වීම සිද්ධ වෙන්නේ. මෙයා එහෙනම් අපිට මේ පරම්පරාවේ බැලුවත් එහෙම මේ ඒක ගුණ පරම්පරාව කියන්නේ ඒක ගුණයි මේ ජන්මාණු ශාක. බලන්න මෙතනදී එහෙනම් නැවතත් අපි මතක් කරගත්තොත් මෙයාගේ මේ ශාක දේහය පිළිබඳව කතා කරොත් අර ව්‍යාජ කඳකට සහ ව්‍යාජ පත්‍රවලට තමයි මෙයා බෙදීම සිද්ධ වෙලා තියෙන්නේ. කඳක් කියලා දෙයක් පේනවා කඳකට සමාන ව්‍යුහයක් තියෙනවා. හැබැයි ඒක සත්‍ය කඳක් නෙවෙයි. පත්‍ර වගේ පේන්න තියෙනවා පත්‍ර වගේ ව්‍යුහයක් පිළිලා තියෙනවා. හැබැයි ඒවා සත්‍ය පත්‍ර නෙමෙයි. ව්‍යාජ කඳක් ව්‍යාජ පත්‍ර ඒ වගේම
බහුසෛලික විදිහට පිළිහෙටලා තියෙන මේ මූලාභ කියන පසට එහෙම නැත්නම් මේ උපස්තරයට සම්බන්ධ වෙන මේ මූලාභ කියන කොටස් වලිනුයි තමයි මේ කියන ජන්මාණු ශාකය සමන්විත වෙන්නේ. මෙයාගේ විශේෂත්වය තමයි එහෙනම් මෙයාගේ පෝෂණ ක්‍රමයේ විදිහට ගත්තොත් දැන් ඔබලන්ට පේනවා මෙයා උදාහරණ විදිහට අපි දැක්කපු මේ ශාක වල ඒ කියන්නේ අපි සජීවීව දකින ශාක ඒක පවා අපිට මේවා හොඳට කොළ පාට තමයි දකින්නට ලැබෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ ක්ලෝරොෆිල් අන්තර්ගත වෙලා තියෙනවා. එහෙනම් ප්‍රභාසයන් පෝෂී විදිහට ඒ කාබනික ආහාර සංශ්ලේෂණය කරගන්න පෝෂණ ක්‍රමයක් තමයි මෙයා දැක්වීම සිද්ධ කරන්නේ. එතකොට දැන් එහෙනම් මේ විදිහට කුං ජන්මාණු ශාකයයි යායා ජන්මාණු ශාකයයි කියලා වර්ග දෙකක් පිහිටනවා. හැබැයි අපිට මෙයව පිටින් බැලුවාම කොයි එකද කුං ජන්මාණු ශාකය කොයි එකද යායා ජන්මාණු ශාකය කියලා රූපීයව වෙනස් කරලා හඳුනගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ දෙන්නම රූපීයව සමාන ජන්මාණු ශාක දෙකක් වෙන වෙනම පිහිටුණාට දැන් මේ කුංජන්මාණු ශාකය පිළිබඳව අපි කතා කරමු. කුංජන්මාණු ශාකයේ අග්‍රයේ මුලින්ම ඔන්න කුංජන්මාණු ශාකයේ අග්‍රය දිහා බැලුවොත් ඒ කුංජන්මාණු ශාකයේ අග්‍රයේ ඒක ශාකය පරිණත වෙනකොට හදනවා සාමාන්‍යයෙන් පත්‍ර වගේ ව්‍යුහයන් වලින් ආවරණය වෙලා තියෙන ශුක්‍රාණුදානි කිහිපයක් මෙයාගේ මේ ශාක දේහය අග්‍රයේ හැදීම සිද්ධ කරනවා. මේ ඔබලන්ට මෙතන පෙන්නලා තියෙන්නේ වගේ ශුක්‍රාණු දානියක් පරිණත ශුක්‍රාණු දානියක් මේ වගේ ශුක්‍රාණු දානි කිහිපයක්ම මේ කියන කුංජන්මාණු ශාකය අග්‍රයේ සකස් වෙලා තියෙනවා. එතකොට ඒවා වඳ රෝම වලින් ආවරණය වෙලා තමයි පිහිටන්නේ. ඒකට හේතුව තමයි භෞමික පරිසරයේදී මේ වියලීමෙන් ආරක්ෂා වෙන්නේ. ඒ වගේ වඳ රෝම වලින් ආවරණීය වෙලා ආරක්ෂා වෙලා ඒ අතරමැද තමයි මේ විදිහට ශුක්‍රාණු දානි පිහිටන්නේ. ඒ එහෙනම් එතනදී ඔන්න අපිට ඒ කියන අවස්ථාව හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කියන උඩින් දකින්නට ලැබෙන මේ ව්‍යුහය එතනදී හඳුන්වනවා පෙරිගෝනියම වශයෙන්. පෙරිගෝනියම කියලා එහෙනම් කුංජන්මාණු ශාකයේ ඉහළින් දකින්නට ලැබෙන ඒ කොටසේ තමයි ওই විදිහට ශුක්‍රාණු දානි කිහිපයක් දකින්නට ලැබෙන්නේ. ඒ වගේම මේ අණ්ඩානුදානි දකින්නට ලැබෙන අවස්ථාව ගත්තොත් ජායා ජන්මාණු ශාකයේ ඉහළ කොටසේ මේ විදිහට එයාගේ දකින්නට ලැබෙනවා අණ්ඩානුදානි කිහිපයක්. ඒත් පරිණත අවධියේදී තමයි මේ ශාකවල ওই විදිහට ඒ ඉහළ කෙළවර සංවිධානය වෙලා අණ්ඩානුදානි සකස් වීම සිද්ධ වෙන්නේ. ඒ අණ්ඩානුදානි වල පිහිටනවා එක අණ්ඩානුදානියක අණ්ඩ ශෛලියක් බැගින් පිහිටනවා. දැන් මෙතන ඔබලන්ට මේ දකින්නට ලැබෙන්නේ ඒ වගේ අණ්ඩානු දානියක්. එහෙනම් මේ වගේ අණ්ඩානු දානි කිහිපයක් මේ ජායා ජන්මාණු ශාකයේ ඉහළ කොටසේ පිහිටලා තියෙනවා. දැන් මේ ශුක්‍රාණු දානි පිළිබඳව කතා කරොත් ඒ ශුක්‍රාණු දානි තුල තමයි එහෙනම් ශුක්‍රාණු ඇතිවීම සිද්ධ වෙන්නේ. ඒකයි තියෙන ශුක්‍රාණු මාත්‍රු ශෛල විභාජනියට ලක් වෙලා. එහෙනම් මෙතනදී මේ අණුනන විභාජනයයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඒ විභාජනයෙන් ලක් වෙලා එතනදී ද්විකෂිකාදර ශුක්‍රාණු සෑදීමක් සිද්ධ වෙනවා. කෂිකා එහෙනම් පිහිටීමක් තියෙනවා මේ හැදෙන ශුක්‍රාණු වල. ඒකට හේතුව තමයි යාට සචලතාවයේ අත්‍යවශ්‍ය දෙයක් අණ්ඩ ශෛලිය වෙතට යන්න නම් මේ විදිහට ඔන්න අපිට හඳුනා ගන්න පුළුවන් අණ්ඩානුදානි සහ ශුක්‍රාණුදානි පිළිබඳව. එහෙනම් අණ්ඩානුදානියක් තුල මේ වගේ අචලව පවතින අණ්ඩ ශෛලයක් තියෙනවා. ශුක්‍රාණුදානි තුල මේ වගේ පරිණත වෙනකොට ඒවයි ඇතුලේ ශුක්‍රාණු චල ශුක්‍රාණු කෂිකාදර චල ශුක්‍රාණු නිපදවීමක් සිද්ධ කරනවා. ඒව ඊට පස්සේ මේ අණ්ඩා ශුක්‍රාණුදානි වල ඒ බිත්ති බිඳ වැටිලා ඒකෙන් ඉවතට එනවා. ඒ පරිණත තාප්තයට පත් වුණාට පස්සේ ඒ කියන අවස්ථාව සිද්ධ වෙලා ඒ චල ශුක්‍රාණු බාහිර පරිසරයට නිදහස් වීම සිද්ධ වෙනවා. මෙතනදී ඔන්න බාහිර පරිසරයට මේ චල ශුක්‍රාණු ආවහම ඊට පස්සේ මෙයා යන්න ඕනේ අනිවාර්යෙන් කොහෙටද? මේ අපි මේ ඉස්සර කියපු මේ ජායා ජන්මාණු ශාකයේ හැල කොටසේ තියෙන අණ්ඩානුදානියක් තුලට ගමන් කරන්න ඕනේ සංසේචනය සිද්ධ වෙන්න නම්. දැන් මේගොල්ල මේ චල ශුක්‍රාණු නිසා මේගොල්ලන්ට සචලතාවය ලැබිලා තියෙනවා. හැබැයි මේගොල්ලන්ට
තව ප්‍රධාන දෙයක් අත්‍යවශ්‍ය වෙනවා මේ විදිහට ගමන් කරන්න නම් ඒ තමයි බාහිර ජලය බාහිර ජලය මතට තමයි මේ ශුක්‍රාණු එකතු වීම සිද්ධ වෙන්න ඕනේ බාහිර ජලයේ පීනලා ගිහිල්ලා තමයි බාහිර ජලයේ ඔස්සේ ගිහිල්ලා තමයි මේ දකින්නට ලැබෙන අණ්ඩාණු දානිය තුල තියෙන අණ්ඩ සෛලයේ වෙතට ගමන් කරවන්න අවශ්‍ය වෙන්නේ එහෙනම් මේ ශුක්‍රාණු නිදහස් වීම සිද්ධ වෙන්නේ මේ බාහිර ජලයට දැන් මෙතනදී පරිණත අණ්ඩාණු දානියකදී මේ ඉහළ කොටසේ පවතින එයාගේ ඒ අණ්ඩාණු දානියේ ඉහළ පවතින ඒ සෛල පරිණත වෙනකොට ඒව දියවීමකට ලක් වෙනවා එහෙම සාමාන්‍ය දිය වෙලා ඒව නාණු වගේ සෑදීමක් සිද්ධ කරනවා දැන් මේ විදිහට හදන මේ නාණු වගේ ස්වභාවය නිසා එතනදී යම්කිසි රාක්ෂණික රසායනික තත්ත්වයක් මේ අණ්ඩාණු දානි වල මේ කර කොටස් වලට ඇති ඒ කර කොටස් තුල අභ්‍යන්තරයේ ඇති කරලා තියෙනවා දැන් මෙතනදී ඒ විදිහට ඒ ඇති කරන රසායනික සංයෝග නිකම්ම දැන් ජලයේ දිය වුණා ජලයට මේ ශුක්‍රාණු එකතු වුණා කියලා ජලයෙන් ඇවිල්ලා මෙතන ඇතුළට යන්න බෑ එතනදී තවත් විශේෂිත දෙයක් එහෙනම් අවශ්‍ය වෙනවා ඒ තමයි මේ රසායනික සංයෝග වලට ආකර්ෂණයක් විදිහට තමයි අණ්ඩාණු දානිය තුලට ඇතුල් වීම සිද්ධ වෙන්නේ මේ විදිහට බාහිර ජලයේ ආපු ඒ ශුක්‍රාණු රසායනික සංයෝග වලට ආකර්ෂණය වෙලා ඒ අණ්ඩාණු දානි තුල තියෙන රසායනික නාණු වලට ආකර්ෂණය වෙලා ඊට පස්සේ මේ කර කොටස ඔස්සේ ගමන් කරලා ඇතුළට අණ්ඩාණු දානිය තුලට ගමන් කරලා මෙන්න මේ අණ්ඩ සෛලයත් එක්ක සංසේචනය වීම සිද්ධ වෙනවා ඔය විදිහට සංසේචනය වීම සිද්ධ වෙලා එතනින් හැදෙනවා ඔන්න මුලින්ම ද්විගුණ විෂම යුක්තාණුව ඒ විෂම යුක්තාණුව ඊට පස්සේ තවදුරටත් අනුනන විභාජනියට ලක් වෙමින් ඊළඟට කලලයක් ඇති කිරීම සිද්ධ කරනවා දැන් ඔන්න ඉස්සෙල්ලා ඒක ගුණ පරම්පරා විදිහට තිබිච්ච එක මේ සංසේචනයෙන් පස්සේ ඊළඟට මෙතනින් පස්සේ ඇති වෙන පරම්පරාව මෙයාගෙන් හැදෙන පරම්පරාව ගත්තොත් ඒක ද්විගුණ පරම්පරාව ඒක ගුණ අවස්ථා දෙකක් එකතු වෙලා තමයි මෙතන මේ සංසේචනය සිද්ධ වුනේ ඒ නිසා එතනින් පස්සේ ඇති වෙන්නේ ද්විගුණ පරම්පරාව ඔන්න ද්විගුණ කලලය දැන් ඔබලන්ට පේනවා පවතින්නේ මේ මොකක් තුලද අණ්ඩාණු දානිය තුල තමයි පවතින්නේ ආගේ ඒ වර්ධනීය විකසනීය සිද්ධ කරගන්නේ මේ ජායා ජන්මාණු ශාකයේ අණ්ඩාණු දානිය තුලම පවතිමි දැන් ඕක ක්‍රමයෙන් ඊළඟට වර්ධනීය වෙලා විකසනීය වෙලා ඊට පස්සේ ඔතනින් ක්‍රමයෙන් ඇති වෙනවා මොකද්ද එකෙන් ඇති වෙන්නේ එහෙනම් ඊළඟ පරම්පරාව විදිහට බීජාණු ශාකය ඇතිවීම සිද්ධ වෙනවා මේ එතකොට ඔබලට මේ රූප සටහනේ මේ ජායා ජන්මාණු ශාක්‍ය මත වර්ධනීය වෙලා මේ විදිහට දකින්නට ලැබෙන්නේ ඒ අපි කියපු ද්විගුණ බීජාණු ශාක්‍ය. ඔන්න එහෙනම් දැන් ජන්මාණු ශාක පරම්පරාවකින් බීජාණු ශාක ඇති කිරීම සිද්ධ වුණා ඔය විදිහට. දැන් බලන්න දැන් මේ බීජාණු ශාක්‍ය තමයි ඔන්න මේ ඉහළ කොටසේ ඔබලන්ට දකින්නට ලැබෙන්නේ. මේකෙදී විශේෂයෙන්ම ඔන්න අපිට මෙයාගේ කොටස් කිහිපයක් හඳුනා ගන්නට පුළුවන් මේ බීජාණු ශාකයේ මෙයා මේ ජන්මාණු ශාකයට සම්බන්ධ වෙලා තියෙන මේ පහළම කෙළවර අපි හඳුන්වනවා පාදය කොටස වශයෙන් ඊළඟට ඔයගලන්ට පේනවා මේ දිගු කොටසක් ඊළඟට එතනින් ඉහළට සම්බන්ධ වෙලා තියෙනවා මේ කොටස හඳුන්වනවා තන්ත්‍රය කොටස වශයෙන් එතනින් පස්සේ මේ දකින්නට ලැබෙන ඉහළට දකින්නට ලැබෙන මේ ප්‍රධාන කොටස මේ කොටස හඳුන්වනවා ස්පෝටිකාව වශයෙන් එහෙනම් ඔන්න බීජාණු ශාකය ගත්තාම අපිට ප්‍රධාන කොටස් තුනකින් හඳුනා ගන්න පුළුවන් ඒ තමයි පාදය තන්ත්‍රය ස්පෝටිකාව කියන කොටස් විදිහට කොටස් තුනකින් හඳුනා ගන්න පුළුවන් මේකෙදි මේ පාදය කොටසෙන් තමයි එහෙනම් ජන්මාණු ශාකයට මෙයා සම්බන්ධ වෙලා ජන්මාණු ශාකයෙන් මේ අවශ්‍ය කරන පෝෂක ඒ හැමදේම ලබා ගැනීම සිද්ධ කරන්නේ ඊළඟට ඒ ලබා ගන්න පෝෂක මේ තන්ත්‍රය කොටස ඔස්සේ තමයි ඉහළට ගමන් කරලා දැන් මේ ජන්මාණු අපි මේ කතා කරන බීජාණු ශාකයේ ප්‍රධාන කොටස වන මේ ස්පෝටිකාව කොටස වෙතට ගමන් කරවීම සිද්ධ කරන්නේ
ඒ වගේම මෙතනදී තන්ත්‍රයේ කොටසින් මේ ස්පෝටිකාව දරාගෙන ඉන්න ස්වභාවයකුත් අපිට හඳුනා ගන්නට පුළුවන් මේ හැම ක්‍රියාවලියකටම වැදගත් වෙන විදිහට තමයි මේ හැම ව්‍යුහමය අනුවර්තනයක්ම සකස් වීම සිද්ධ වෙලා තියෙන්නේ එතකොට ඔය විදිහට එහෙනම් මේ ස්පෝටිකාව කොටසෙත් අපිට තවත් කොටස් කිහිපයක් හඳුනා ගන්නට පුළුවන් ඉහළින්ම දකින්න ලැබෙන ස්පෝටිකාව කොටසේ දැන් මේ ඉහළින්ම ඔයගලන්ට මේ මෙතන රූපසටහනේ පෙන්නලා තියෙන මේ පියනක් වගේ ගැළවිලා ගිහිල්ලා තියෙනවා කොටසක් පරිණත බීජාණු ඒ කියන්නේ බීජාණු හැදුනට පස්සේ බීජාණු මේකෙන් නිකුත් කිරීම සිද්ධ කරනකොට මෙන්න මේ කොටස ගැළවීමකට ලක් වෙලා මේ ඇතුළත පරිසරය එහෙම නැත්නම් මේ ඇතුළත බීජාණු පිටතර නිරාවරණය කර දීමක් සිද්ධ කරනවා එතනදි වැදගත් වෙන මේ කොටස තමයි අපිට මේ කියන බීජාණු ශාකයේ ඉහළින්ම හරියට පියනකින් වැහුවා වගේ සකස් වීමක් සිද්ධ කරලා එතනදී හඳුනා ගන්න පුළුවන් වෙනවා ඒක හඳුන්වනවා පිදාණිය කියලා. ඊළඟට මැද කොටසේ පවතිනවා පේටිකාව කියන කොටස. මේ පේටිකාව කොටස ගත්තොත් ඒ තුල තමයි දැන් මේ බීජාණු කෙලින්ම බීජාණු ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ නේද? එතකොට මෙතනදී මුලින්ම පටකයක් මාතෘ පටකයක් විදිහට තියෙන. ඒ කියන්නේ බීජාණු මාතෘ පටකය පවතින්නේ එහෙනම් ඔන්න ඔය පේටිකාව කියන මේ මැද කොටස තුල ඒකේ තියෙන ඒ බීජාණු මාතෘ සෛල තමයි අපිට ඊළඟට මේ අපි කතා කරන දැන් මෙතනදී එහෙනම් මේ ද්විගුණ සම්පරම්පරාවක් තියෙන්නේ ද්විගුණ පරම්පරාවෙන් ඊළඟට බීජාණු ඒකගුණ බීජාණු ඇති කරන්න නම් මේ කියන බීජාණු මාතෘ සෛල එහෙනම් ලක් වෙන්න ඕනේ ඌණන විභාජනයකට ඌණන විභාජනයකට ලක් කරලා තමයි ඒක ගුණ බීජාණු ඇති කරන්න ඕනේ එහෙනම් මේ කියන පේටිකාව කියන මේ මැද කොටස තුල පවතින ඒ බීජාණු මාතෘ සෛල ඌණන විභාජනයට ලක් වෙලා එතනදී පරිණත වෙනකොට බීජාණු සෑදීමක් සිද්ධ කරනවා ඒ බීජාණු ගත්තොත් ඒවා සම බීජාණුකතාවය දක්වන්නේ මේ බීජාණු ඔක්කොම ව්‍යුහයෙන් හැඩයෙන් අපි ගත්තොත් එහෙම එකම සමාන ආකාරයේ බීජාණු තමයි හදන්නේ මෙයා ඒ කියන්නේ මේගොල්ලෝ සම බීජාණුකතාවයයි දැක්වීම සිද්ධ කරන්නේ ඔය කියන පේටිකාව කොටසට අමතරව මේ තන්ත්‍රයත් ඔය ඉහළ කොටසත් සම්බන්ධ වෙන්නේ මුල්ම ස්ථානයේ පොඩි ගැටිත්තක් වගේ ස්වභාවයක් දකින්න ලැබෙනවා දැන් මෙතනත් ඔයගලන්ට මෙන්න මේ කොටසෙත් දකින්න ලැබෙනවා ඒක හඳුන්වනවා අපවර්ධය කොටස කියලා. එතකොට ඔය විදිහට මේ ඉහළ කොටසේ කියන්නේ මේ ස්පෝටිකාව කොටසෙත් අපිට ප්‍රධාන කොටස් තුනක් එහෙම හඳුන ගන්න පුළුවන් පිදාණය, පේටිකාව සහ අපවර්ධය වශයෙන්. දැන් මේ කියන මේ මුල් කොටස ඒ කියන්නේ අපි මේ කියපු ස්පෝටිකාව කොටස බලන්න මෙන්න මේ ස්ථානය ආශ්‍රිතව ඔයගලන්ට දකින්නට ලැබෙනවා මෙතනදී මේ බීජාණු ශාකයේ මේ ඉහළ කොටස ගෝපය කියලා මෙන්න මේ වගේ පුංචි මේ ගොටුවක් වගේ වෙනමම කොටසකින් ආවරණය වෙලා තමයි පවතින්නේ ඒකත් වැදගත් වෙනවා ඔන්න ලපටි කාලයේදී මේ ආරක්ෂාවක් ලබා දෙන්න මේ බීජාණු ශාකයට විශේෂයෙන්ම මේ ගෝපය කියන මේ දේවල් සකස් වීම ගැන කතා කරනකොට අර අණ්ඩාණු දානීය තමයි දැන් මේ අණ්ඩාණු දානීය තුලනේ මේ සංසේෂණය වෙලා හැදිච්ච ඒ විෂම යුක්තාණු ඊට පස්සේ කලලයේ බවට වර්ධනය වෙලා ඊට පස්සේ ඒක ඉහළට බීජාණු ශාකයක් විදිහට වර්ධනය වෙනකොට අර අණ්ඩාණු දානියේ ඒ ඉහළ කොටසක් ඉලාගෙන වගේ තමයි උඩට මේක වර්ධනය වීම සිද්ධ වෙන්නේ ඒ කොටස තමයි මේ ගෝපයක් ගෝපය විදිහට මේ ඉහළ එහෙම නැත්නම් මේ ස්පෝටිකාව කොටස ආවරණය කරමින් පිහිටලා තියෙන විදිහට අපිට හඳුන ගන්න පුළුවන් වෙන්නේ මෙතනදී ඔයගලන්ට දකින්න ලැබෙන මේ ගෝපය පිහිටලා තියෙන හැටි ඒ ගෝපයට ඇතුළතින් තමයි මේ විදිහට අපිට දකින්නට ලැබෙන මේ ප්‍රධාන කොටස එතකොට මෙන්න මේකේ ඔයගලන්ට දකින්න පුළුවන් මේ ඉහළින්ම පිදාණය හරියට මේ පියනක් වගේ කොටස පිදාණය කොටස ඊට පස්සේ මේ කොටස තමයි පේටිකාව වශයෙන් හඳුන්වන්නේ මේකේ මේ ආරම්භක මෙන්න මේ වගේ ප්‍රදේශය තමයි අපවර්ධය වශයෙන් හඳුන්වන්නේ ඔය මුළු කොටසම ආවරණය කරමින් තමයි මුලින්ම මේ ගෝපය කියන කොටස පවතින්නේ ඊළඟට ඒ මේක පරිණත වීම සිද්ධ වෙනකොට ක්‍රමයෙන් දැන් මේ බීජාණු ශාකය මේ ලපටි කාලයේදී එහෙනම් කොළපාටට මියාට හැකියාව තියෙනවා මේ ප්‍රභාසංශ්ලේෂණය කිරීමේ යම් හැකියාවකුත් මියාට තියෙනවා හැබැයි
අනිවාර්යෙන් ජන්මාණු ශාකයෙන් ලබා ගන්න පෝෂක මත තමයි මෙයා පරාදීන වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම මෙයාගේ තව දැන් ඒ ක්ලෝරොෆිල් ලැබමින් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරලා යම්කිසි කාබනික අවශ්‍යතා කොටසක් මෙයා ලබා ගැනීම සිද්ධ කරනවා. ඒ වගේම මෙයාගේ තව දකින්න ලැබෙන දෙයක් තමයි කූටිකා කියන මේ අපි සංකීර්ණ ශාකවල හඳුනගන්න මේ අන්වීක්ෂීය සිදුරු වායුමාරුට වැදගත් වෙන සිදුරු මේ දේවලුත් දැරීමක් මෙයාගේ දකින්නට ලැබෙනවා. ඔය විදිහට එහෙනම් අපිට මේ කියන බීජාණු ශාකය පිළිබඳව ප්‍රධානව හඳුනගන්න පුළුවන්. එහෙනම් එතනින් ඊළඟට මම ඉස්සෙල්ලා ඔයගලන්ට සඳහන් කරා වගේ මේක තුල තියෙන ඒ ද්විගුණ බීජාණු මාත්‍ර සෛල ඌණන විභාජනයට ලක් වෙලා ඒ තුල හදනවා ඒක ගුණ ඒ වගේම සම බීජාණුකතාවයකින් යුක්ත මෙන්න මේ බීජාණු විශාල ප්‍රමාණයක් හදනවා. එහෙම හදලා ඊට පස්සේ මේ බීජාණු ශාකය පරිණත වීම සිද්ධ වෙනකොට දැන් මේ පරිණත වෙනකොට මෙයා දුඹුරු පාටකට පත් වෙනවා. මුලින් කොළ පාට තිබ්බට පරිණත වෙනකොට දුඹුරු පාටකට පත් වෙනවා. ඒ වගේම මෙයා ඊට පස්සේ දැන් මේ වගේ ලපටි කාලෙදි වගේ මෙහෙම කෙලින් සිටින ස්වභාවයක් දකින්න ලැබෙන්නේ නැහැ. ක්‍රමයෙන් පරිණත වෙනකොට බලන්න මෙතන මේ ඇලවෙන ස්වභාවයකට පත් වෙලා තියෙන හැටි. මේ හැම අනුවර්තනයක්ම මේ කියන ඒ එක් එක් ක්‍රියාවලිය පවත් ගන්න තමයි මේගොල්ලෝ සකසීම් සිද්ධ වෙලා තියෙන්නේ. දැන් අර තන්ත්‍රයක් මත පිහිටීමත් උන් එතනදි වැදගත් වෙලා තියෙනවා. ඊළඟට එහෙම ඇලවීමකට ලක් වුණාම මේ ගෝපිය කොටස් ඉවත් වෙලා යනවා. ඊට පස්සේ අර පේටිකාව කොටසට ඉහළින් ඒ පිහිටපු පිටාණය පියන වගේ කොටස ගැලවෙනවා. පරිණත වුණාම මේ අපි සඳහන් කරපු ස්පෝටිකාව කොටසේ ඒ පරිණත වීම සිද්ධ වුණාම මේකෙ මේ පියන වගේ තියෙන පිටාණය කොටස ගැලවෙනවා. දැන් උගලන්ට පේනවා මේ ඉහළ කොටස යම් නැමීමක් ඇතුව තමයි පරිණත වුණාම පිටලා තියෙන්නේ. එහෙම පිටාණියක් ඉවත් වුණාම මේ ඇතුලේ තියෙන ඇතුලේ හැදිච්ච අර ඒක ගුණ සමබීජාණුක බීජාණු ටික බාහිර පරිසරයට නිකුත් වීම සිද්ධ වෙනවා. එතකොට ඒ විදිහට එහෙනම් ඒව බාහිර පරිසරයට නිකුත් වුණාම විශේෂයෙන්ම සුළඟ මගින් මේවා ව්‍යාප්ත වීම සිද්ධ වෙලා ඊළඟට සුදුසු උපස්තරයක් මත මේ බීජාණු වැටිලා එතනදී ඒවා නැවතත් ප්‍රරෝහණය වීම සිද්ධ වෙනවා. ඔබලට මේ දකින්නට ලැබෙන්නේ ඒවා ඊළඟට ප්‍රරෝහණය වීම සිද්ධ වෙන හැටි මේ බීජාණු. බලන්න මේ බීජාණු ඒ විදිහට සුදුසු උපස්තරයක් මත වැටිලා එතනදී උපස්තරයක් කියනකොට අනිවාර්යයෙන් මේ උපස්තරයේ තියෙන්න ඕනි ලක්ෂණයක් තමයි තෙතපසක්. තෙතපසක් අනිවාර්යෙන් මෙයා පතනීය වීම සිද්ධ වෙන්න ඕනේ. එයාගේ අවශ්‍යතාවය අනිවාර්යෙන් මේ විදිහට භෞමික පරිසරය අවශ්‍යතාවය මේ විදිහට තෙතමනිය සහිත පස ඒ විදිහට තෙතමනිය සහිත පසක් මත මේ බීජාණු පතිත වුණාම ඒවා පරෝහණය වීම සිද්ධ වෙනවා. ඔන්න ඕක පරෝහණයට ලක් වෙලා ඊට පස්සේ ඇති වෙනවා මෙන්න මේ වගේ ව්‍යුහයයි. පරෝහණයට ලක් වෙලා ඇති වෙන ව්‍යුහය මේක හඳුන්වනවා ප්‍රාග් තන්ත්‍රය වශයෙන්. ප්‍රෝටෝනිමා වශයෙන් හඳුන්වන ප්‍රාග් තන්ත්‍රය වශයෙන් හඳුන්වනවා මේ කියන ඒක ගුණ බීජාණු පරෝහණයට ලක් වෙලා ඇති වෙන ව්‍යුහය. මේක හරියට බලන්න මේක දිහා බලනකොට දැන් මේකත් ඒක ගුණයි. එතකොට මොකද ඒක ගුණ බීජාණු ප්‍රරෝහණය වෙලා නැති වුනේ. එතකොට මේක ඒක ගුණයි. මෙයාට හැකියාව තියෙනවා තෙතමනිය සහිත පසේදී ස්වාධීනව ජීවත් වෙන්න. බලන්න එහෙනම් මෙතනදී මේ විදිහට මේ ඒක ගුණ බීජාණු ප්‍රරෝහණය වෙලා හැදෙන මේ ප්‍රාග් තන්ත්‍රය පිළිබඳ බැලුවොත් එයා එනම් ප්‍රභාසන් පෝෂී, ඒ කියන්නේ යාට අවශ්‍ය කරන ආහාර නිපදවාගෙන මේ පසමත ස්වාධීනව වර්ධනය වෙන්න හැකියාව තියෙනවා මේ ප්‍රාග් තන්ත්‍රයට. ඊළඟට මෙයාගේ අතු බෙදුණු ස්වරූපයක් ඔබලන්ට මේ අවස්ථාවෙන් දකින්න පුළුවන්. අතු බෙදුණු සූත්‍රිකාමය ස්වරූපයක් තමයි මේ කියන ප්‍රාග් තන්ත්‍රයේ දකින්නට ලැබෙන්නේ. ඒ වගේම මේක අන්වීක්ෂීය ව්‍යුහයක් විදිහට තමයි ප්‍රධානව තියෙන්නේ. පියවියසින් සාමාන්‍යයෙන් අපිට නිරීක්ෂණය කරන්නට හැකියාවක් නැහැ. මෙයාගේ එහෙනම් ඔය කියන ප්‍රධාන තත්ත්ව අපිට හඳුනගන්නට පුළුවන්. ඒ වගේම මේ දැන් මෙතනදී ස්වාධීනව පසේ වර්ධනය වෙන්න නම් ප්‍රභාසයන් පෝෂී වුණා කියලා විතරක් මදිනි. ප්‍රභාසයන් පෝෂී වෙලා යාට කාබනික ආහාර නිපදවා ගන්න පුළුවන් වුණාට ජලය ඛනිජත් ලබා ගන්න අවශ්‍ය වෙනවනේ.
මේකට වැදගත් වෙන විදිහට මේ ප්‍රාග් තන්ත්‍රයේ මූලාභ දකින්නට ලැබෙනවා. එතකොට සංචිත ආහාර විදිහට මෙයාගේ පිෂ්ඨය පවතිනවා. ඔය විදිහට ඔන්න මුලින්ම බීජාණු ප්‍රවෘණිය වෙලා එතනින් මේ ප්‍රාග් තන්ත්‍රය කියන අවස්ථාව ඇතිවීම සිද්ධ වෙනවා. ඊළඟට ඔන්න ඔය ප්‍රාග් තන්ත්‍රයෙන් තමයි මේ විදිහට අංකුර විදිහට ඊළඟට ජන්මාණු ශාක ඇතිවීම සිද්ධ වෙන්නේ. අංකුර තමයි මුලින්ම එහෙනම් ඇති වෙන්නේ මේ ප්‍රාග් තන්ත්‍රයෙන්. ඒ අංකුර වලින් තමයි ජන්මාණු ශාක ඇති කරන්නේ. සාමාන්‍යයෙන් මේ එක ප්‍රාග් තන්ත්‍රයක් ගත්තොත් ඔබලන්ට පේනවා මේ රූප සටහනින් දකින්න ලැබෙන විදිහට එක ප්‍රාග් තන්ත්‍රයකින් ජන්මාණු ශාක ගණනාවක් ඇති කරන්න හැකියාව තියෙනවා. කීපයක්ම ඇති කරන්න හැකියාව තියෙනවා. ඒ විශේෂත්වය තමයි දැන් මෙතනදී මේ අපි එක ප්‍රාග් තන්ත්‍රයකින් ඇති වෙන ජන්මාණු ශාක පිළිබඳව ගත්තොත් ඒ ජන්මාණු ශාක ඔක්කොම එක ලිංගයකටයි ඇති වෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන ඔයගලන්ට මේ දකින්නට ලැබෙන ප්‍රාග් තන්ත්‍රයෙන් ඇති වෙලා තියෙන ඒවා ගත්තොත් ඒව එක්කෝ පුන් ජන්මාණු ශාක පරම්පරාවටයි තියව එක්කෝ ජායා ජන්මාණු ශාක ඒ විදිහට එක ලිංගයකටයි තියව විතරයි එක ප්‍රාග් තන්ත්‍රයකින් ඇතිවීම සිද්ධ වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ බීජාණු ශාකයකින් ඇති කරන අපි මෙතනදී මේ දැක්ක මේ බීජාණු සෑදීම පිළිබඳව කතා කරනකොට අන්න ඒ ඇති කරන බීජාණු වලින් 100ට ඒ සම්පූර්ණ බීජාණු ගත්තොත් සම්පූර්ණ බීජාණු වලින් 100ට 50ක් පමණ ප්‍රමාණයක් ඒ කියන්නේ භාගයක ප්‍රමාණයක් පුඤ්ජන්මාණු ඇති කරන ප්‍රාග් තන්ත්‍ර ඇති කිරීම සිද්ධ කරනවා. ඉතුරු 150න් ජායා ජන්මාණු ශාක ඇති කරන ඒ ප්‍රාග් තන්ත්‍රයි ඇති කිරීම සිද්ධ කරන්නේ. ඔය විදිහට එහෙනම් අර භාගයට සම්භාවිතාවයක් ඇතුව තමයි මේ විදිහට ප්‍රාග් තන්ත්‍ර ඇති කිරීම සිද්ධ කරන්නේ. එහෙනම් මතක තියාගන්න එක ප්‍රාග් තන්ත්‍රයකින් ඇති කරන්නේ එක ලිංගයකට අදාළ ජන්මාණු ශාක පමණයි. ඔබලන්ට පේනවා ඊළඟට එහෙනම් මේක ප්‍රාග් තන්ත්‍රයකින් මේ කියන ප්‍රාග් තන්ත්‍රය ඇති වෙලා තියෙන ජායා ජන්මාණු ශාක ඇති කිරීමට අදාළ ඒ අංකුර ඒව වර්ධනය වෙලා ඊට පස්සේ මේ විදිහට ජායා ජන්මාණු ශාක ඇතිවීම සිද්ධ වෙනවා. ඊළඟට පුඤ්ජන්මාණු ශාක ඇති කරන්න හේතු වෙන ඒ පාප් තන්ත්‍රයෙන් ඇති කරන අංකුර වලින් ඒ අංකුර වර්ධනය වෙලා ඒවෙන් ඊට පස්සේ පුඤ්ජන්මාණු ශාක ඇති කිරීම සිද්ධ කරනවා. ඔන්න ඔය විදිහට මෙතනදී මේ විදිහට මේ ජන්මාණු ප්‍රමුඛ ජන්මාණු ශාක පරම්පරාවකුයි ඊළඟට මෙතනදී එහෙනම් අපිට මෙයාගේ බීජාණු ශාක පරම්පරාව දකින්න ලැබෙන්නේ ප්‍රමුඛ අවස්ථා විදිහට නෙමෙයි. මේ විදිහට එහෙනම් ප්‍රමුඛ නෝ බීජාණු ශාක පරම්පරාවකුයි මේ දෙක පිළිබඳව ගත්තොත් රූපීයවත් එකිනෙකට වෙනස් එහෙනම් විෂම රූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනයක් දක්වනවා. ඒ විදිහට එහෙනම් මාරුවින් මාරුවට පිළිදමින් තමයි මේ බීජාණු ශාක වලින් ජන්මාණු ශාක නැවතත් ජන්මාණු ශාක තුළ බීජාණු ශාක ඇතිවීම මේ විදිහට කියන මේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙලා හරියට චක්‍රයක් වගේ සිද්ධ වෙමින් තමයි මේවැයි ජීවන චක්‍රය සම්පූර්ණ වීම සිද්ධ වෙන්නේ. ඔය විදිහට එහෙනම් අපිට ඔන්න හඳුන ගන්න පුළුවන් අපි මේ කතා කරන පෝගනාටම් වල කොහොමද ජීවන චක්‍රය සම්බන්ධ වීම සිද්ධ වෙලා තියෙන්නේ කියලා. බලන්න මේ ඉහලින් දකින්නට ලැබෙන මේ රූප සටහන් වලත් ඔබලන්ට නැවතත් හඳුනගත්තොත් දකින්න ලැබෙනවා. දැන් මෙතනදී මේ විදිහට මේ ජන්මාණු ශාකවල ඉහලින් දකින්නට ලැබෙන ඒ විශේෂයෙන් පෙරිගෝනියම ඒ වගේ මණ්ඩානුදානි සම්බන්ධ වෙච්ච විශේෂිත ව්‍යුහ ඒව හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට මෙන්න මෙතන ඔබලන්ට මේ දකින්නට ලැබෙන්නේ බීජාණු ශාකයට පිටතින් අපි අර කියපු පෝටිකාව කොටසට පිටතින් පිහිටන ගෝපය කොටස ඇතුව කොහොමද මේක පිහිටන්නේ කියලා. ඊළඟට ඒ ගෝපය කොටස ඉවත් වුනහම ස්පෝටිකාව කොටසේ මෙන්න මේ විදිහට එහෙනම් මේ පිදානීය කොටස මේ පේටිකාව කොටස සහ මෙන්න මේ කොටසට අදාළව අපවර්ධයේ කොටස වශයෙන් මේ බීජාණු ශාකයේ කොටස් ටිකත් හඳුනා ගන්න පුළුවන්. ඔය විදිහට එහෙනම් ඔන්න අපිට මේ පෝගනාටම් වල ජීවන චක්‍රය පිළිබඳව සම්පූර්ණයෙන් හඳුනා ගන්න පුළුවන් පහසු ජීවන චක්‍රයක්.
ලේසියෙන්ම මතක තියාගන්නට පුළුවන් පැටලෙන්නේ නැතුව මතක තියාගන්න ඕනේ විශේෂයෙන්ම මේකේ මේ දකින්නට ලැබිච්ච ඒ විශේෂිත අවස්ථාවන් එක්ක මතක තියා ගැනීම අනිවාර්ය වෙනවා මේ සමබීජානුකතාවය දැක්වීම ඊළඟට අපි දැක්ක මේ ජන්මානුශාක පරම්පරාවයි මෙතනදී ප්‍රමුඛ වුණේ මේ කියන කාරණාවන් එහෙනම් අනිවාර්යෙන් ප්‍රධානව මතක තබා ගන්න ඕනේ ඔයගොල්ලෝ මේ කොටස හරියට මේ ජීවන චක්‍රයක් විදිහට ප්‍රශ්නයක් ආවොත් මෙතනදී ඒකට පිළිතුරු ලියනකොට අනිවාර්යෙන් මේ ප්‍රධාන කොටස් ඇතුළත් වෙන්න ඕනේ ඔබලංගේ බලන්න මෙතනදී නැවතත් මේ බ්‍රයෝෆයිට්ස් විනාල ශාක පොදුවේ දක්වලා තියෙන්නේ අපි අර හඳුනාගත්තු අක්මා ශාක ඊළඟට අන් ශාක ඊළඟට පාසි විදිහට දක්වපු අවසානයේ අපි කතා කරු මේ කෝගනාටම් ඇතුළත් ඒ දේම බලන්න අපි දැන් මෙතනදී මේ නැවත හඳුනාගන්න යන්නේ එහෙනම් කෝගනාටම් වල ජීවන චක්‍රය කොහොමද සිද්ධ වෙන්නේ කියලා එතන දිහනම් ඒක ගුණ ජන්මානුශාක පරම්පරාවකුයි දීගුණ බීජානුශාක පරම්පරාවකුයි රූපිය වසමාන මේ දෙවර්ගයේ මාරුයි මාරුට පිටමින් තමයි සම්පූර්ණ වෙන්නේ. දැන් මේ ඔබලන්ට එහෙනම් දකින්න ලැබෙන්නේ මේ කියන ප්‍රමුඛ ජන්මානුශාකය මත බීජානුශාකය සම්බන්ධ වෙච්ච ඒ සම්පූර්ණ ශාක දෙකේම අවස්ථාවක් පවතින ඒ අවස්ථාවක් තමයි පළවෙනියට මේ දකින්න ලැබෙන්නේ. බලන්න ඉතලදී මෙයා මේ ජන්මානුශාකය කොහොමද පසට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා බලන්න මේ එහෙනම් ඔබලන්ට දකින්න ලැබෙන්නේ මුලින්ම මේ තියෙන්නේ එහෙනම් පුංජන්මානුශාකය ජායාජන්මානුශාකය වෙනම පවතිනවා එහෙනම් ඔන්න ද්විගෘහී අවස්ථාව අපිට දකින්න පුළුවන් මේ විදිහට පුංජන්මානුශාකයේ අග්‍රයේ මෙන්න මේ විදිහට ශුක්‍රාණු දානි සම්බන්ධ වීම දකින්න පුළුවන් ශුක්‍රාණු දානියක් මේ විදිය ව්‍යුහයක් තියෙන. ඒ තුල එනං ශුක්‍රාණු මාතෘ සෛල අනුනණයෙන් විභාජනය වෙලා ශුක්‍රාණු සෑදීමක් සිද්ධ වෙනවා. ඊළඟට මේ තියෙන්නේ අණ්ඩාණු දානිය තුල අණ්ඩ සෛලයක්. මේක එනං පවතින්නේ ජායා ජන්මානු ශාකයේ ඉහළ කොටසේ ඔය විදියට එනං මේ ජන්මානුශාක දෙකේ වෙන වෙනම අණ්ඩාණු දානි ශුක්‍රාණු දානි දෙයම හඳුනා ගන්න පුළුවන්. දැන් මේ වගේ ඔය දක්වන්නේ එතකොට මේ බාහිර ජලය තියෙන අවස්ථාවක් පරිණත ශුක්‍රාණු දානි දැන් මේ තුල එහෙනම් ශුක්‍රාණු පවතින්නේ ශුක්‍රාණු මාත්‍ර සෛල වලින් ඇති වෙච්ච ඒකගුණ ශුක්‍රාණු පවතින්නේ ඒ ශුක්‍රාණු දැන් ඔන්න බාහිර ජලය අවශ්‍ය වෙන සංසේචනයක් තියෙන්නේ කියලා අපි හැඳින්නුවා අත්‍යවශ්‍ය වෙනම බාහිර ජලය මේකේ සංසේචනයට බාහිර ජලය ඔන්නේ ඒක එක්ක එකතු වෙච්ච මේ ශුක්‍රාණු අර රසායනික සාරසල ජලයකුත් එක්ක මේ විදිහට අණ්ඩාණු දානි ඔස්සේ ගිහිල්ලා අණ්ඩ සෛලයක් එක්ක සංසේචනීය වෙලා මෙතනදී විෂම දීගුණ විෂම යුක්තාණුව මුලින්ම ඇති කරනවා ඊට පස්සේ ඒක අණුනළු විභාජනයෙන් විභාජනීය වෙලා කලලයක් බවට පත්වීම සිද්ධ වෙනවා කලලය තමයි ඊළඟට දැන් ඔන්න බීජාණු ශාකය ඇති කරන්න හේතු වෙන්නේ ඔය වර්ධනය වෙන බීජාණු ශාකය අණ්ඩාණු දානිය තුලමයි ඔයගලන්ට පේනවා දැන් මේ ලපටි බීජාණු ශාකය මුලින්ම ඇතිවීම සිද්ධ වෙන්නේ ඔය විදිහට ක්‍රමයෙන් වර්ධනය විකසණය වීම සිද්ධ වෙලා මෙන්න බීජාණු ශාකය අවස්ථාව දකින්න පුළුවන් පාදය කොටස මේ අණ්ඩාණු දානිය තුල ගෙලිලා තියෙනවා එතනින් ඉහළට තන්ත්‍රයේ කොටස දකින්න පුළුවන් ඊළඟට ඉහළින්ම ස්පෝටිකාව කොටස දකින්න පුළුවන් ස්පෝටිකාව කොටස තමයි ඔන්න ඉහළින්ම පිදානිය කියලා පියන වගේ කොටස පිට මැද කොටස පේටිකාව කොටස සහ පහළින් අපවර්ධයේ කොටස දැන් මේ පරිණත වෙච්ච බීජාණු මාත්‍ර සෛල ඒ කියන්නේ දැන් මෙතන පේටිකාව කොටසේනේ මං කිව්වේ ඔබලන්ට මේ තියෙනවා කියලා මේ බීජාණු මාත්‍ර සෛල මේ බීජාණු මාත්‍ර සෛල එහෙනම් ඔන්න ඊළඟ විභාජන අවස්ථාව ඒ කියන්නේ දැන් මෙතනදී එහෙනම් ඇති වෙන්න ඕනේ මොන විභාජනයේද ඌනන විභාජනේ මොකද මේ ද්විගුණ පරම්පරාවක් බීජාණු ශාක කියන්නේ එතනින් එහෙනම් ඒකගුණ පරම්පරාවක් ඇති කරගන්න නම් අනිවාර්යෙන් ඌනන විභාජනයයි සිද්ධ වෙන්න ඕනේ ඔන්න ඌනන විභාජනය සිද්ධ වෙලා මේ පේටිකාව තුල තියෙන බීජාණු මාත්‍ර සෛල වලින් ඒක ගුණ බීජාණු රාශියක් ඇති කිරීම සිද්ධ කරනවා මේ බීජාණු සියල්ලම සමානයි ඒ කියන්නේ
මෙතනදී සමබීජානුකතාවයකින් යුක්ත බීජාණු තමයි ඇති කිරීම සිද්ධ කරන්නේ. දැන් පරිණත වෙනකොට ඔබලන්ට පේන බීජාණු ශාකයේ මීහල කොටස් පවා දුහුරු පැහැයකට පත් වීම සිද්ධ වෙනවා මුලින් පළ පාටට තිබ්බට. ඒ වගේම ටිකක් මේ තන්ත්‍රය කොටසින් මේක ටිකක් නැමීමකට ලක් වීම සිද්ධ වෙනවා. ඊළඟට පරිණත වෙනකොට මේ ඉහළ පියන වගේ තිවිච්ච කොටස හෙවත් මේ පිදානිය කොටස මෙතනදී ඉවත් වීමක් සිද්ධ වෙනවා. එහෙම ඉවත් වෙන්නේ ඇතුළේ තියෙන බීජාණු පරිසරයට නිකුත් වෙන. දැන් ඔය බීජාණු පරිසරයට නිකුත් වෙනවා තෙතමනිය සහිත පසක් මත ඒ බීජාණු වැටුණහම මේක ඊට පස්සේ මොකද වෙන්නේ? ප්‍රරෝහණීය වීම සිද්ධ වෙනවා. දැන් මේ බීජාණු පිළිබඳව කතා කරනකොටත් ඔන්න නැවතත් මතක තියාගන්න අර බීජාණු මාතෘ සෛල වලින් බීජාණු හදනකොට අපි කිව්වා මේ එතනදී 50ක් ජන්මාංශයක් ඇති කරන්න වැදගත් වෙන බීජාණුත් 50ක් ජායාජන්මාණු ඇති කරන්න වැදගත් වෙන බීජාණුත් තමයි එතනදී ඔන්න නිපදවීම සිද්ධ උනේ. දැන් මේ විදිහට ඔන්න තෙත් බෞමික පසක් මත මේ බීජාණු සුළඟ මගින් ව්‍යාප්ත වෙලා වැටුණාම ඊළඟට මේක ප්‍රරෝහණයට ලක්වීම සිද්ධ වෙනවා. අනිවාර්යෙන් තෙත් බෞමික පසක වර්ධනය වෙන්න ඕනේ. ඔන්න ප්‍රරෝහණයට ලක් වෙලා මෙයාගෙන් හැදෙනවා ප්‍රාග් තන්ත්‍රය කියන අවස්ථාව. බලන්න එක කොළ පාටයි අන්වික්ෂියයි මේක කොළ පාටයි. මූලාභ දරනවා පසෙන් ජලය කණිජ ගන්න කොළ පාට නිසා මෙයා ස්වාධීනව මෙයාට අවශ්‍ය කරන කාබනික ආහාර නිපදව ගන්න පුළුවන්. එහෙනම් ඔන්න ප්‍රාග් තන්ත්‍රය මෙතනදී වර්ධනය වීම සිද්ධ වෙනවා. ඒ වගේම මේ කතු බෙදිච්ච ස්වභාවයක් කතු බෙදුණු සූත්‍රිකාමය ස්වභාවයක් තමයි දකින්නට ලැබෙන්නේ. මේ විදිහට ප්‍රාග් තන්ත්‍රය තමයි ඔන්න ඊළඟට ජන්මාණු ශාක ඇති කරන්න වැදගත් වෙන්නේ. බලන්න මේ තියෙන්නේ එතකොට යාගින් වර්ධනය වෙන මූලාභ පසෙන් ජලය කණිජ ලබා ගන්න ඒවා වැදගත් වෙනවා. ওই විදිහට ඊළඟට ඔන්න ওই විදිහට මෙයාගෙන් ඇති වෙනවා අංකුර. මෙන්න මේ අංකුර තමයි ඊළඟට වර්ධනය වීම සිද්ධ වෙලා ওই විදිහට ක්‍රමයෙන් වර්ධනය වීම සිද්ධ වෙලා මෙතනින් ජන්මාණු ශාක ඇතිවීමක් සිද්ධ කරන්නේ. ඔන්න ජන්මාණු ශාකයක් අර තන්ත්‍රයේ අංකුර වර්ධනය වෙලා ඇතිවීම සිද්ධ වුණා. එතකොට ඔන්න නැවතත් මතක තියාගන්න එක ප්‍රාග් තන්ත්‍රයකින් ඇති කරන්නේ එක ලිංග වර්ගයකට අයිති වෙන ජන්මාණු ශාක පමණයි. එතකොට එහෙනම් 850 බීජාණු වර්ග දෙකකින් නිපදෙව්වෙත් ඔන්න ඔය හේතුව නිසා එක ප්‍රාග් තන්ත්‍ර වර්ගයකින් එහෙනම් පුංජන්මාණු ශාක ඇති කරන අංකුර ඇති කරවලා ඒ පුංජන්මාණු ශාක ඇති කරවනවා. තව අංකුර වර්ගයකින් ජායා ජන්මාණු ශාක ඇති කරවන අංකුර ඇති කරවලා ජායා ජන්මාණු ශාක සෑදීම සිද්ධ කරනවා. ඔය විදිහට මාරුවෙන් මාරුවට මෙන්න ඒක පිහිටමින් අවසානයේට අපිට හඳුනා ගන්න පුළුවන් මේ පෝගනාටම් වල ජීවන චක්‍රය කොයි විදිහටද සම්පූර්ණ වීම සිද්ධ වෙලා තියෙන්නේ කියලා.